ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාවක් ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා චීලම දෙනා tempat වෙලා සාදුකාරය පවත්තුමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පස්ස පච්චයා වේදනාති ඉති කෝපනීතං උත්තං තදානන්ද ඉමිනාපේතම් පරියායේන වේදිතබ්බං යතා පස්ස පච්චයා වේදනාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ භාවනා වැඩමුළුවකට යෙදিলা ගත කරන වෙලාවේදී ඒ අපගේ ආභ්‍යන්තරික ශාසන වර්ධනයේ සඳහා කීප පැත්තකින් අපි මේ වැඩ පිළිවෙලට අනුග්‍රහ දක්වනවා. ඒ දක්වන ක්‍රමය අපි සුතමේ වශයෙන් සුතානුග්‍රහිතට අපි වේලාව යොදවනවා. ඒ වගේම සාකච්ඡානුග්‍රහිතේට කමඨාන් සුද්ධ කිරීම ධර්ම සාකච්ඡා කිරීම වශයෙන් සාකච්ඡානුග්‍රහිතට හිටි යොදවනවා. මේ වැඩ මුලව මුලදීම සීලානුග්‍රහිතේ වශයෙන් ඒ බොහෝ දිනෙක උපෝසත ඨාංග සීලය ඒ වගේ අදි සීලයකට සමාදන් වෙනවා ඊට පස්සේ අපි සමත භාවනා කිරීම වශයෙන් විපස්සනා භාවනා කිරීම වශයෙන් ඊ අභ්‍යන්තරගත සාසනය දිනු කරන්න මේ පස් ආකාරකින් අනුග්‍රහ කරනවා ඒක සර්වඥාන් වහන්සේ අනුග්‍රහිත සූත්‍රයේදී දේශනා කළා කියනවා ඉතින් මේ වගේ මේ වැඩමුළුවකදී විශේෂ කාලයක් වෙන් කරගෙන මේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙන්නේ අර කියන සුතානුග්‍රහිතේ තදහායි. ඉතී සුතානුග්‍රහිතය තමන්ගේ කරගෙන යන භාවනා කර්මස්ථානීය වඩා කියා ගන්නත්, ඒ වගේම චින්තාමය ඥාන වලට අනුබල දෙන්නත්, ඒ වගේම තමන් දැනට මේ වෙනකොටත් යම් යම් ආකාරවලින් ප්‍රත්‍යක්ෂ කරගෙන තිබුණු දේවල් වල සහ සම්බන්ධතාවයේ අන්තර් සම්බන්ධතාවයේ දැනගන්නත් උදව් කරනවා. ඉතී එකට අපි කියන්නේ බහුසුත භාවයේ වඩනවා. නැතන් සුතමේ ඥානපතිය දැනුම දිනු කර ගන්නවා කියන එක. ඉතින් ඒ කාර්යයට ඒ ගැළපෙන ක්‍රමයකට ප්‍රායෝගික ක්‍රමයකට තමන් යන කරගෙන යන භාවනාවට අනුයාත වෙන විදිහට කෙරෙන්න ඕනේ. ඉතින් ඒ සඳහා මේ භාවනා මේ ධර්මචාරිකාවේදී ධර්ම දූත ගමනේදී මම ඉදිරියෙන් තියාගත්තේ ඉල්ලීමක් අනුව මේ මහා නිදාන සූත්‍රය. මේ මහා නිදාන සූත්‍රය ප්‍රධාන වශයෙන්ම සරුවච්චන් වහන්සේගේ ගැඹුරු ඉගැන්වීමක් වෙන පටිච්ච සමුප්පාදය, ඉදප්පච්චේතාවය, ධම්ම නියාමතාවය, ධර්මතාවය, එහෙම නැත්නම් ධර්මත්‍ත්‍ය වශයෙන් හඳුන්වන ගැඹුරක් සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡා කරන්න හේතුුනෙත් ඒ කුරු රට කම්මාස ධම්ම නම් වූ ගමී සරුවච්චන් වහන්සේ වැඩ ඉන්න කාලේ ආනන්ද ස්වාමීන් වහන්සේට ඇති වෙච්ච සංකල්පයක් අනුව නැත්නම් ආනන්ද ස්වාමීන් වහන්සේ කරන ලද ප්‍රකාශයකට සර්වචනාංශය කරපු සංස්කරණයක් අනුව මේ කුරු රට කම්මාස ධම්ම ගම මහා සතිපට්ඨාන සූත්‍රයටත් හේතුනේ නිදානේ උනේ එතන. මේ සූත්‍රයත් ඒ වගේම ගැඹුරුයි. ඒ වගේම භාවනා කරන අයට මහා නිදානයක්ම තමයි. ඉතින් එතනදී ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලස්ත ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් බණ භාවනා කරනකොට පරියංකේදී භාවනාවේදී බොහෝම ලස්සනට ඒ පටිච්චසමුප්පාද කාරණා අතර සම්බන්ධතා තේරෙන්න පටන් ගත්තා. ඉතින් ඒත්දී හරි සතුටක් ඇති වුණා. ඇතුණාට පස්සේ පරියංකේ නැගිටලා ගිහලා සර්වඥාන්සේට පත්ක දෙයලා වැඳලා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ හරීම ගැඹුරුයි. ඒක ගැඹුරු පෙනුමකුත් තියෙනවා. ඒ වුණාට මට බොහෝම ලේසියට ඉස්මතු වෙලා පේන්න පටන් ගත්තයි කියනවා. ගම්බීරෝ කෝබන්ති පටිච්චසමුප්පාදෝ ගම්බීරාව භාසෝ උත්තානුත්තකං සේව කායති. මට මේක බොහෝම උස්සලා පැහැදිලි වෙලා පේනවා කියනවා. ඒකෝට සරුවච්චන්නාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේ වළක්කලා මායේවං අවචානන්ද මායේවං අවච කියලා
එහෙම කියන්න එපා ආනන්ද එහෙම කියන්න එපා පටිච්චසමුප්පාදයේ ගැඹුරුමයි ගැඹුරු පෙනුමක් තියෙනවා මේ පටිච්චසමුප්පාදය නොදන්න නිසයි මේ ප්‍රජාව බඹ ගාලක පැටලුනා වගේ නූල් කටින මිනිස්සුගේ නූල් බෝලයක් කවුල් කරගත්තා වගේ එහෙම නැත්නම් කැඳ යොදපු නූල් බෝලයක් කුරුළු කැදල්ලක් වගේ මේක අවුල් කරගෙන මේ සංසාරේ වටේ කැරකෙන්නේ මේ පටිච්චසමුප්පාදය දන්නේ නැති නිසා ඒක නිසා ඒක එහෙම ලීසියට වැටෙනවා කියන එක ගැළපෙන්නේ නැක ගැඹුරුමයි කියලා. අන්න ඒ අසුබිමේ ඒ නිදානේ අන්න එවැනි වාතාවරණයක තමයි ਸਰුවචන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේ පටිච්චසමුප්පාදය පිළිබඳව මේ මහා නිදාන සූත්‍රයේ දීර්ඝ විස්තරයක් කරන නිසා මේක දීඝනිකායේ සංග්‍රහ වෙලා තියෙන්නේ පටිච්චසමුප්පාදයේ අනෙකුත් ස්ථානවල පෙන්නපු විස්තර වලට වැඩිය යම් යම් කොටස් ඉතාම ගැඹුරට ගිහිල්ලා විස්තර කරන අතර සම්ප්‍රදානුකූල දොළොස් ආකාර පටිච්චසමුප්පාදයේ යම් යම් කොටස් සාකච්ඡා කරන්න වෙනතු අතහැලා තියෙනවා. ඉතින් සාමයේ සූත්‍රයත් අපිට සාමාන්‍ය අටුවා යුගයේදී සම්බන්ධ වෙලා දාන්න දොළොස් ආකාර පටිච්චසමුප්පාදයේත් බලනකොට මේක ටිකක් විනස් ගතියක් පෙන්නනවා. යම් කිසි කෙනෙක්ගේ අවිජ්ජා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියලා කටපාඩම් කරන හිටපු කෙනෙකුට මහා නිදාන සූත්‍රය කියනකොට පේනවා ලරුවචන් ආනන්ද සමහර කොටස් සමතක වෙලා වගේ. සමහර කොටස් විස්තර කරලා තියෙනවා වගේ. මුගක් විස්තර කරලා තියෙනවා වගේ. ඉතින් ඒ නිසා පොත ඉස්සර කරගෙන යන ආයත පිටර පටලවිල්ලක් එනවා. අර හැමතැනම කරන විදිහ නෙවෙයි ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් එතනයි මෙතනයි දෙකේදීම ගණ්ඩ තියෙන්නේ මේක ධර්මතාවයේ තේරුම් ගන්න එකයි ධර්ම නියාමයේ තේරුම් ගන්න එකයි ඉදප්පච්චේතාවයේ තේරුම් ගන්න එකයි වෙන විදිහකට කියනවා නම් හැම පුරුකකම මේ ධර්ම නියාමයේ තියෙනවා හැම පුරුකකම මේ ධර්ම නියාමතාවයේ තියෙනවා මේ හැම පුරුකකම ධර්මතාවයේ තියෙන නිසා පුරුක් 12කින් පෙන්නවත් 13කින් පෙන්නවත් කොයි ගානෙන් පෙන්වුවත් ඒ දෙක අතර තියෙන සහසම්බන්ධතාවයේදී සිදු වෙන්නේ අදාළ හේතු නිසා අදාළ ඵලයේ පහළ වීමයි. ඉතින් ඒකේ නියාමතාවයේ ඉක්මවලා කටපාඩම් කරපු අංග 12 දියා ගිය කෙනෙකුට මේ වගේ ප්‍රකාශනයක් කරනකොට මේ ගැළපෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් අපි භාවනා කරන පිරිසක් වශයෙන් ද්වාදශාකාර වූ පටිසම්පාද තේරුම් ගන්න ඕනේ. උන් තේරුම් ගත්තාට මේ ඇති කල්ලි මේ වන්නේ මේ නැති කල්ලි මේ නොවන්නේ මේ උපදින කල මේ උපදින්නේ මේ නිරුද්ධ වෙන කල මේ නිරුද්ධ වන්නේ කියන ඒ නියාමතාවය ඉදප්පච්චේතාව විදිහට මේක සකස් මේ පෙන්ලා තියෙන්නේ අන්නේ ඉදප්පච්චේතාවය අවිජ්ජාපච්ච සංඛාර කියන පුරුකේ යම් ආකාරයකට ගැඹෙලා තියෙනවා ඒ වගේම සංඛාරපච්ච විඥාන කියනකොට ඒ පුරුකෙත් අරක නිසා මේක වෙනවා ඒක ඇති කල්ලි මේක උපදිනවා මේක නැති කල්ලි මේක වෙන්නේ නැහැ කියන ධර්මතාවය තියෙනවා. ඒ නිසා කොයි පුරුක සාකච්ඡා කළත් ඒකෙදී ඒ ඉදපච්චේතාවේ පටිච්චසමුප්පාදය මතු කරගන්න එකයි යෝගාවචරයට තියෙන්නේ. ඒ වගේම ඒ විස්තරයට එකතු කරනවා නම් ඒ ද්වාදශාකාරයේ කොයි පුරුකෙන් හරි කමන්නේ නැහැ. මේ චක්‍රේ කඩලා දැම්මොත් සංසාර චක්‍රය ඒ කැඩුන පුරුක නෙවෙයි වැදගත් වෙන්නේ කඩලා දාන්න පුළුවන් නම් එච්චරයි. ඒ වාගේම කොයි කෙනා කොයි පුරුකෙන් කඩනවද කියන එකත් ප්‍රධාන වශයෙන් කල්යතු කියන්න බෑ. ඒක නිසා අපිට තියෙන්නේ දුර්වල පුරුක හොයාගෙන භවනා කරනකොට ඒ දුර්වල පුරුක හොයාගෙන ඒ දුර්වල තැනීම කඩලා දාන්න ඕනේ. ඒ දුර්වල පුරුක හොයා ගන්නවා කියන එකට වෙන කිසිම උපකරණයක් යන්ත්‍රයක් මේ ලෝකේ නැහැ. භවනා කරන්නට විතරයි තේරෙන්නේ කොතනද තමන්ගේ දුර්වල පුරුක කියලා. ඉතින් ඒක සඳහා ਸਰවඥාන්සේ වැඩ හිටියා නම් ආසය අනුසය ඥානේ උන්වහන්සේට පේනවා මෙන්න මේ ආශ්‍රව ධර්ම මේ අනුසය ධර්ම මෙයාගේ වැඩ කරන නිසා මෙන්න මෙතෙන්ද පහර දුනොත් මේක කඩලා දාන්න පුළුවන් කියලා. නමුත් යෝගාවචරයේ වශයෙන් අපි දැන් ਸਰවඥාන්සේ නැති යෝගේ භාවනා කරනකොට භාවනා කිරීමෙමයි නැත්නම් වෙන වචනකින් කියනවා තේරණ වචනින් භාවනාවට තමන් කරා පැමිණෙන අපහසුතාවය බාධකය හරහා තමයි අපිට අල්ලගන්න වෙන්නේ කොතනද අපිට ප්‍රධාන වශයෙන් පාර දෙන්න වෙන්නේ කියලා. ඉතින් මේක පසුකාලීන
අටුවා යුගයේදී විස්තර කෙරෙනවා සර්වඥ දේශනාවම සමහරු පඤ්ඤා විමුක්තිය ලබනවා සමහරු චේතෝ විමුක්තිය ලබනවා මේ එක ක්‍රම දෙකක් පඤ්ඤා විමුක්තිය සඳහා යදිච්චත්තන ප්‍රඥා භාවනාව ප්‍රධානම පෙත මාර්ගය වෙනවා චේතෝ විමුක්තිය සඳහා කරන්නේත්තන්ට සමත භාවනාව ප්‍රධාන පෙත වෙනවා එහෙම වුණාට ඒකෙන් අදහස් වෙන්නේ මේ චේතෝ විමුක්තිය තියෙන ඇත්තෝ සමතයෙන් පමණක් නිවන් දකින්නයි කිය. ඇත්තෝ සමතයෙන් පටන් අරගෙන පස්සේ විපස්සනා කරලා හොඳට හිත ශක්තිමත් කරගෙන ඒකෙන් තෘෂ්ණාව දුර්වල කිරීමෙන් තණ්හාක්ෂය කිරීමෙන් චේතෝ විමුක්තිය ලබනවා. එතකොට අවිද්‍යාවට පහර දෙන ප්‍රඥා විමුක්තිය ලැබෙන ඇත්තෝ මුලින් එහෙම සමතේ වඩන්නේ නැහැ. ඒ ඇත්තෝ පටන් අරගන්නේ විපස්සනායමයි. එහෙම විපස්සනා කරගෙන කරගෙන යනකොට ඒ කෙනාට ඒ විපස්සනාව හරහා අභ්‍යන්තර සන්තානගත ඒ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනකොට ඒ පුද්ගලයාට අර සමත භාවනා කිරණ කෙනෙක් පටන් අර ගන්නකොට සමත භාවනට අවශ්‍ය කරන සම්පූර්ණ ප්‍රශස්ත පරිසරයම නැති වුණත් තමන්ගේ අභ්‍යන්තර సంతානගතව දිනු කරන මේ ඉන්ද්‍රිය ධර්ම බල ධර්මගේ ශක්තිය නිසා එච්චරම ප්‍රශස්ත නැති තත්වක ඉඳගෙන වුණත් සමතයට වඩා ගන්න පුළුවන් ශක්තියක් එනවා ඊට පස්සේ ආයේ විපස්සනාව හරහා වඩාගත් ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කරලා සමතයට බැහැලා සමතය හරහා අවිද්‍යාව බින්දිනවා ඔළුව පොඩි කරනවා කියලා ඒකට කියන්නේ මේ හිස කඩ විනාශ කළා දානවා. ඉතින් මේ විදිහට ඒ කඩන තැන් පටිච්චසමුප්පාද පුරුකේ කඩන තැන් එක එකනාගේ හැටි හැටියට වෙනස්. ඉතින් ඒ නිසා අපට ඒ සටනට බැහැලා මේවා දැනගන්නවා මිසක් කාටවත් කොට ඉඳලා කියන්නේ බෑ මෙයාට සමත භාවනාව හරියනවා මෙයාට විපස්සනා භාවනාව හරියනවා ඔයා සමතෙන් ගිල විපස්සනා යන්න මෙයා විපස්සනා ගිල සමතෙන් යන්න කියලා ඒ අත්දැකීම විශ්ලේෂණය නොකර කරන්න බෑ. ඒත් ඒ නිසා මේ විස්තර කරපුවා දිහා බලනකොට යම් කිසි කෙනෙක්ගේ තෘෂ්ණාව දුර්වල කිරීම හරහා තමන්ගේ පෙත පහදා ගන්නවා නම් අරසකාරීව කියන්න බලන් එයා සමත බව සමත පූර්වංගම විපස්සනාවෙන් යන්නේ කියලා. එතකොට යම් කිසි කෙනෙක් අවිද්‍යාව පැත්ත අවිද්‍යාවට පහර දීමෙන් විද්‍යාව ලබාගෙන ප්‍රඥාව ලබාගෙන කරන ප්‍රඥා භාවනා කරනවා නම් ඒ කෙනා විපස්සනා පූර්වංගම සමතේ යන්නේ. සමහරු මේ දෙකම යුගනද්ද වශයෙන් උත් කරනවා. එතකොට මේ මහා නිදාන සූත්‍රයේ ඒ ප්‍රඥා භාවනා කරන අයට අදාළ වෙන කොටස් ටික පුදුම විදියට වෙන තොන්වල සඳහන් වෙන්නේ නැති විස්තර රාශියක් විස්තර විතර විභාගයකට විසුතුරුවකට පතුරු ගහලා දැක්වීමකට යොමු කරන ගතියක් තියෙනවා. ඉතින් අපි මේ තාක්කල් මේ ධර්ම දූත ගමනේදී පළවෙනියෙන්ම ජරා මරණ කියන ලෝකේ කාටත් පැහැදිලි අදිමාත්‍ර දුක. ඒ කියන්නේ අවිජ්ජාවෙන් පටන් ගන්න අන්තිම කෙලවෙන ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන එතනින් සරුවචනේ පටන් අරගෙන යම් කෙනෙක් ඒ ජරා ජීර්ණ තත්ත්වයට පත් වුණාට පස්සේ හෝ ජරා ජීර්ණ තත්ත්වයට පත් වෙන බව නිමිති වශයෙන් දැකගත්තට පස්සේ ඒක නං කල්පනා කරනවා නම් ඒ ජරාව ව්‍යාධිය මරණය සමහර ජරා මරණ කියලාත් මේකට සඳහන් කරනවා අපි ඔය ජර මර කියලා වචනයක් හදානදී ඔය ජර මර වේලා තියෙන ජරා මරණ දෙක තමයි. ඉතින් ඒකම ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස ආදී වශයෙන් ආවිෂ්ටරණ මේ තේරම අපි දකින මේ ජීවිතයේ දුක් ටික. ඉතින් ඒ දුක් එකකටවත් පත් නොවි මැරෙන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැහැ. හැම කෙනාම අනිවාර්යයෙන්ම මේ ජරා ව්‍යාධි මරණ කියන මේ තුනටපත් වෙනවා. ඉතින් ඒකෙදී තියෙන ප්‍රධානම හාස්‍යය තමයි ප්‍රධාන විහිළුව තමයි ජීවත් වෙන තාක් මෝහයෙන් ගත කරන කෙනා
මම ජරාවටපත් වෙන්නේ නැහැ, ව්‍යාධියටපත් වෙන්නේ නැහැ, මරණයටපත් වෙන්නේ නැහැ. ඒපත් නොවීමට මම පොහොසත් වෙන්න ඕනේ, ජනප්‍රිය වෙන්න ඕනේ. එහෙම නැත්නම් බලය ලබන්න ඕනේ කියලා පුදුමාකාර අසාධාරණ සටනකයේ දෙන. මේ අසාධාරණ සටනෙන් ජය ගන්න මිනිස්යාට සල්ලි හම්බ වෙනවා, ආභ සත්කාර සම්මාන සිලෝක හම්බ වෙනවා, බලය ලැබෙනවා. නමුත් ඒව නොලැබෙච්ච දිනුභාවයටපත් වෙච්ච බලය නොලැබිච්ච කෙනත් මේ බලය ලැබපු කෙනත් දෙන්නම එක විදිහටමයි දුක් විඳින්නේ. මොනම වෙනසක්වත් නැහැ. ඒ නිසා මේ කොහොමටත් විඳවන්න වෙන මේ විඳවන දෙයට මේ ජීවිතයේ දවසේ මාසේ ඔක්කොම ගත කර කර මේ හම්බ කරනට වැඩිය ඒ කොහොම කරොක්ක ජරාවටපත් වෙනවා කොහොමවත් පියාදීරපත් වෙනවා කොහොමවත් මරණයටපත් වෙනවා නම් අපි යම් ප්‍රමාණයක් සාධාරණ වශයෙන් හිතලා මේ ජරාවටපත් වීමට පියාදීරට මරණයට හේතු හොයන්න පොඩ්ඩක් ධාර්මිකව හොයන්න කල්පනා කරනවා නම් මේ අවසාන පුරුක වුණත් කෙනෙකුට හොඳ දැනුමක් ලැබලා දෙනවා. හේතුව නම් නොහිනවම නෙවෙයි. හැම කෙනාම මේ ජරාවට ව්‍යාධයට මරණයටපත් නොවීම සඳහා උදේ ඉඳලා හැන්ද වෙනකන් පුදුමාකාර බයකින් චකිතකින් ඒව නැති කරන්න උත්සාහ කරනවා. අසල්ගේක උසරකම් ගිය දවසක කූල් සිටින් ඉන්නේ තම ගෙවරක කියලා. අරගෙන මරණයක් වෙනකොට ලිරක් වෙනකොට දුකක් වෙනකොට මේක හොස් කාලපත් වෙනවා. පත් උනාට අද ලෝකයේ මේ සරුවච්චන් වහන්සේ දේශනා කරපු හේතුව පසෙකලා මේ ජරාවට ව්‍යාධියට මරණයට හේතු බාහිරේ හොයන තකතිරු ලෝකයක් තියෙනවා. කිසි කෙනෙකුට කොච්චර අද ලෝකේ තියෙන ලෝකායත විෂයන් නැත්නම් මේ බාහිර ලෝකේ අපිට දෙන්න හදන විෂයන් දිගේ ගියත් කවවම කවදාකවත් කෙනෙක් කියන එකක් නැහැ. මේ ජරා ව්‍යාධි මරණයට හේතුව ජාතිය කියලා. ඒ කිව්වොත් hinaවි. බුදුජානනාංශයේ ඍජු උත්‍රේ තමයි ඉපදිච්ච හැම එකම ජරාවටපත් වෙනවා. ඉපදිච්ච හැම එකම ව්‍යාධියටපත් වෙනවා. ඉපදිච්ච හැම එකම මරණය නිසා ජරා ව්‍යාධි මරණයට අත්‍යන්ත හේතුව පෞද්ගලික හේතුව තමයි ජාතිය. නමුත් අපි ව්‍යාධියට මරණයටපත් වුණා හෝ වේවා, පත් වෙන කෙනෙක් දැක්කා හෝ වේවා, ලෝකයේ මේකට දෙන්න නිග්‍රහණෝ විග්‍රහණෝ වේවා කවදාකවත්. කවම කවදාකවත් කෙනෙකුට සර්වඥන් වහන්සේගේ වචනය අහන්න නැතුව මේකට හේතුව ජාතිය කියලා තේරෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මිනිස්සුෝ මේ ජරාව නැතිකරන්න නානා ප්‍රදේවල් හොයන. ව්‍යාධි නැතිකරන්න බෙහෙත් උපක්‍රම මරණය පිළිබඳව වෛර කරන දේවල් ඔය සේරම තියේදී පුදුම විහිළුව තමයි. ජාතියට කැමතිනවා, ජරා ව්‍යාධි මරණට අකමැති. මේක එකම කාසිය දෙපැත්ත. ජාතියක් නැතුව ජරා ව්‍යාධි මරණ වෙන්නේම නැහැ. ඒ තරම් දුක් දෙන මේ ජාතියට බර්ත්ඩේ පාටිස් දානවා. ඉපදීම සැපක් වශයෙන් සලකනවා. ඊට පස්සේ ජරා ව්‍යාධි මරණ වෙනකොට ඉෂාත බැඳගෙන අඬනවා. පපුවේලෙයි අත ගහගෙන අඬනවා. නමුත් සර්වඥාන්සේ කවදා හරි මේ මිනිස්සෙන්ට ලුණු මිරිස් කන මනසෙන් මුලේ පෑදෙනවා නම් අඳුගානේ මේ ජාතිය තමයි මේ සියල්ලටම මේ සියලු දුක් අඳට පදනම කියලා දැනගත්තොත් ඒක මම හිතනවා මේ මානසිකයේ යොන්සුමංචකාරයේ මානසික විශාල විප්ලවයක් කරනවා කියන්නේ. ඒතර අපිට උපදින තාක උපදින්නේ දුක් බව තේරෙනවා. ඒකයි ඔය බුදු වෙන්න ඉස්සලා දවසේ රාහුල කුමාරය ඉපදුනායි කියනකොට රාහු ජාතම් බන්තනම් ජාතම් කියලා තේරුණේ. මොකට ඊට ඉස්සලා ඒත් එක්කම වගේ ඔය හතර පෙර නිමිති දැකලා තිබුණා. ජරා ව්‍යාධි මරණ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දෙක් දැකලා චන්නගෙන් බණ ඇහුවේ. චන්න කිව්වේ මොකද? ඔබතුමාටත් මේක වෙනවා. ඉතින් මොකද්ද යෝ රජතන්තුරෙන් ඇති වැඩි? මොකද්ද රමිසුරමේ සුභමාලිකා වලින් ඇති වැඩි? මොකද්ද රාජකන්‍යාව දෙපැත්තෙන් ඉඳගෙන උපස්ථාන කරමින් රාජභෝජන රන් වාදලන් වළඳ රන් භාජන වල වළඳමින් ගත කරන ජීවිතය ඇති වැඩි? අර බාහිර නගරේ ඉන්න අන්ත දුප්පත් මිනිසයර වෙන දෙයක් මට වෙනවනා. එතකොටම ඇඟියක් ඇවිල්ලා තිනවා උපදින තාක් උපදින දුක් කියලා. ඉතින් අපේ ලෝකයේ අපේ අම්මලා තාත්තලා අපේ ගුරුවරු අපේ ප්‍රභූවරු දේශපාලනඥයෝ ඔක්කොම අපිට උගන්වන්නේ
ජාතිය බොහෝ වාසනාවන්ත දෙයක්. නමුත් ජරා ව්‍යාධි මරණ නොදකින් නොපතන් නොදොම කියන්නේ. ඉතින් මේ විකල් විකෘතිය මේ විපල්ලාසේ අපි ළඟ තියෙන තාකල් මේ ජීවිතේ කවදාකවත් අනාකූල ප්‍රවාහයක් වෙන එකක් නෑ, හැමදාම ආකූලම. ඒ නිසා මෙතනම මේ ජාතිය නැමැති දුක හට ගැනීමේදී හටගන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ජරා ව්‍යාධි මරණ. ඒක නිසා මේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ බණ කියනකොට කියනවා අපිට හම් වෙන පල්ලවෙනිම උපන්දින තෑග තමයි මරණ සාතිකය. ෂුවර්. ඉපදුනොත් කවදාකවත් නොමැරෙන්නේ. ඔය කොහෙද මේ මෙල්බන් වල හිටියේ විදුරන් මහත්තයා ලංකාවේ මිනිසයා දැන් ඔය යටියන්තරේ බහන මන්ත්‍රයන් කරන යාළුවිට හොඳ ගල්ලිලන්දාරිය පුතේ මේ මෙල්බන් යුනිවර්සිටි එකේ 13 rank electric engineer කෙනෙක් බඳින්න ඔක්කොම ලැහැත් කරන හිටියා MDA කරපු දොස්තරුණ කෙනෙක් මාස දෙකයි කල්ලායේ කැන්සරයක් ආවා මැරුවා. ඊට පස්සේ මේ මිනිසයා ඉතින් වහකණ්ඩ නානා ප්‍රකාර දේවල් කරන්න ගියා. අම්මටත් විඳ ගන්න බෑ. තව එක පුතයි හිටියේ. ඔක්කොම තුන බලාපොරොත්තු ඉවරයි. එක මාස දෙකෙන් අර තමන් දෙන්නම හදපු හොඳම ලොකු පුතා. ඒ වගේම හරි හොඳ ගුණ ඇති දරුවෙක් මැරලා ගියා. ඊට පස්සේ මම ඒකට ඇත්තටම පළවෙනි සැරේ ආපෙලා මෙල්බන් ඉඳලා තියෙන්නේ මං මරණයට මොකද සම්බන්ධ වුනේ කොහොමද අදවසේ දාන්නේ හරි මා සම්බන්ධ වෙලා තිබුණා. පස්සේ විදුරුවන් එයි ඇවිල්ලා කතා කරලා එයා තීන්දු කරා සිදුවින උසා ගන්න නැති වෙයි. ඉතල තීන්දු කරා ඒ දරුවට හඳුය තීද මේ භාවන මධ්‍යස්ථානයක් හදන්න. ඉතින් මෙයා හිත හදාගෙන ඉන්නව නමුත් නෝන මහත්තයාට හිත හදා ගන්න බැහැ. ඒ දවසෙන් නෝන මහත්තයා ආනවලු මහත්තයාෙන් කතා කරලා විදුරුවන් කියලා කියන්නේ මේ ජනාධිපති සම්මාන හම්බ වෙච්ච පූජා විචා විසරද විභූෂක සම්මානය හම්බ වෙච්ච හොඳ නසස්ත්‍රකාරයෙක්. නෝන මහත්තය අහනවලු ටෙලිෆෝන් කරලා ඔයා ඔච්චර ලොකු නසස්ත්‍රකාරයා ඔය පුතා මැරර බව දැනගෙන හිටියනද කියලා. ඊට පස්සේ විදුරන් මහත්තය කියනවලු කේන්දරේ බලනකොට නම් මම දැනගත්තා කවදා හරි මැරනවා කියලා, හැබැයි කවදද මැරෙන්නේ කියන එක තමයි දැනගෙන හිටියේ නැත්තේ කියලා. ඕනම කේන්දරයක් අයිජිකෙක් බලනකොටම කීයක මැරෙනවා. ඒකට නත්තත්‍රි දැනගන්න ඕන ප්‍රශ්න තියෙන කවද්ද මැරෙන්නේ නැති කියන එකයි. මැරෙන්නේ කියන එක දන්නේ නැති වෙනවා ප්‍රශ්න කිවි. ඉතින් ඒක විශාල සාහිත්‍යයක් කරන අපි කෙරුවට නත්තත්‍රි දන්නේ එකත් මැරෙනවා. උගේ පුතත් මැරෙනවා. නොදන්නේ එකත් මැරෙනවා. උගේ පුතත් මැරෙනවා. මෙන්න මෙහෙම විශයක් අපි ඉගෙන ගන්න. මේ ලෝකායත විශ්ය අන්න එහෙම එකක්. මේ ජාතියේ තියෙන දුක වසංගන්න ජාතිය ලස්සන කරලා උප කරලා පෙන්නන මායමක් තියෙන අතර ජරාට ව්‍යාධියට මරණයට විතුපාන ලෝකයක්. ඉතින් ආනන්ද ස්වාමීන් වහන්සේ බුද්ධජානනාචෙන් අහනවා ආනන්දේ මේ ජරා ව්‍යාධි මරණයට අත්ති ඉදපච්ච ආනන්ද ජරා ව්‍යාධි මරණ කියලා යම් කෙනෙක් ඇහුවොත් ආනන්ද මේ ජරා ව්‍යාධි මරණයට අදාළ හේතුවක් තියෙනවද යම් කෙනෙක් ඇහුවොත් ඔව් කියපන් කියලා. යම් කෙනෙක් ඇහුවොත් මොකද්ද ජරා ව්‍යාධි මරණයට අදාළ හේතුව කියලා ඒක ජාතිය කියලා උත්තර දෙන්නේ. අපේ තර්කයේ අපේ දැනුමේ අපේ අපි කියමු මේකට විතර්ක ඥානය කියලා, එහෙම නැත්නම් ණය විපස්සනා කියලා. කවදා හරි අපි පිළිගනීද අපිට මේ ඇවිල්ලා තියෙන ලෙඩ, අපිට මේ ඇවිල්ලා තියෙන ඇඟ දිරා යන ගතිය සහ මරණේ ජාති නිසයි කියන්නේ? මුන්ද කවදා හරි ලෝකේ ඉන්න දොස්තර කෙනෙක් මරණ සාතිකය කියාවිද ඉපදීමට හේතුව, ලිඩේට හේතුව, මැරෙන්න හේතුව ජාතිය කියලා? කද්දාවත් නැහැ. එහෙමනම් වෛද්‍ය ශාස්ත්‍රය විනාශයි. වෛද්‍යරු කියන්නේ බෙහෙත් දෙලා විෂ බීජයක් ඇවිල්ලා එනත අපේ රටවල කෙනා අල්ලපගිත හුණියම් කරලා කුණු හරප ජාති හොයන මිනිසක කිසි කෙනෙකුට ඉවසීමක් නැහැ, දැනගන්න පුළුවන් කමක් නැහැ මේකට හේතුව ජාතිය. ඒ නිසා මේ භාවනා කරන කෙනෙක් ඉදපච්චේත අදාළ නිත්‍ය ඒකට නයිසර්ගික හේතු හොයනකොට අඩු ගානේ කොනකවත් තියාගත්තොත් මේ ජාතිය තියෙනවන මේකම එනවයි කියලා. ඔය තරම්ම නොමැරෙන්න, ඔය තරම්ම ලෙඩ නොවෙන්න, ඔය තරම්ම ජරාවටපත් වෙන්න නැති වෙන්න කල්පනා කරන එකක් නැහැ.
මෙතන හරීම පැහැදිලි මේ පුරුක් දෙකේ ಜಾති නිසා ජරා මරණ ව්‍යාධ වෙනකොට ಜಾතියර කැමැති වෙන තකතිරකම ජරා ව්‍යාධ මරණට අකමැති වෙන එකත් මනුෂ්‍යයා තුළ තියෙන නයිසර්ගික ආවේනික ලක්ෂණයක් ඔක්කොම එකයි ඊට පස්සට යනකොට ಜಾතියට හේතු මොකද්ද කියලා අහනොත් භවය කියලා කියනවා එතකොට ඔන්න අපිට තේරෙන්නේ මේ ಜಾතිය ඇතුලේ භවයක් තියෙන තාක්කල් ಜಾතිය ඇතුලේ භවයට හේතු මොකද උපාදාන උපාදානට හේතුව තෘෂ්ණා තෘෂ්ණාට හේතුව ආදි වශයෙන් එක දිගට දිගට සලායතන වශයෙන් දිගට 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 බුදුරජාණන්සේ අඬ ගහන යනවා මුලට ගිහිල්ලා මේ නිමහානිදාන සූත්‍රයේ සලායතන කියන කුරුක පෙන්වන්නේ නැහැ නමුත් එතෙන්දි සිද්ධ වෙන කොහොමද මේ එක එක ආයතනයක් පාසා මේ නාම රූප නිසා මේ තෘෂ්ණාව ඇති වෙන හැටි බොහොම ලස්සන විස්තරයක් කරනවා ඒක පිළිබඳව හොඳ ධර්මදේශන අපි 13ක් විතර නම්තිලන්තේ දැනදී නොල කරා. ඉතින් ඒක මම ආර්දනා කරනවා කාට හරි මේ පැත්ත මහණදාන සූත්‍රයේ පළවෙනි පුරුක විස්තර කරගන්න ඕන නම් ඒක දැනගන්න. එතකොට ඒකේ අවධාන දුර්දාන්ත වෙන විචිකර කියනවා නම් අදිමාත්‍ර දුකේ ඉඳලා ඒක ඇති වෙන තැන දක්වා මුලට අඳ ගන්න යනවා. ඊට පස්සේ මේ ආයශ්‍රයයක් සරුවචනංශ මේ එක එකක් ටික ටික විස්තර කරගෙන යනවා. මොකද්ද මෙතන ජරාව කියලා කියන්නේ? ಜಾති ජරා ව්‍යාධි මරණ කියන්නේ මොකද්ද මෙතන? ಜಾතිය කියන්නේ මොකද්ද මෙතන? භවය කියන්නේ කියලා. ඒ විස්තරයත් ඔය මහනිදාන සූත්‍රයේ දීකනිකායේ අර පුරකට පස්සේ සඳහන් වෙනවා. ඒ ටික අපි මෙල්බන් නගරදී සාකච්ඡා කරන්න පටන් අරගත්තා. සාකච්ඡා කරා ඒ ටික. ඊට පස්සේ වින තැනක නැති අමතර තැනක් පෙන්නවා මේ මහා නිදාන සූත්‍රයේදී මේ තෘෂ්ණාව කියනකොට ආශාව අල්ලා ගැනීම බදා ගැනීම කියන එකයි ලෝභය කියන එකයි අපිට සාමාන්‍ය දැනෙන්නේ. නමුත් අපි දන්නවා ඒ ජීවිතේට සංසාරයට අපි බැඳෙන එකම හේතුව තෘෂ්ණාව විදිහටයි අපි සමුදේ සත්‍යය ඉගෙන ගන්න. නමුත් අපි දන්නවා දව මේ සංසාරේ දුක් විඳිනකොට ආසාවල් නිසාම නෙවෙයි දුක් විඳින්නේ තරහව නිසා දුක් විඳිනවා ඒක කියවෙන්නේ නැහැ. තණ්හාව කියන එක විතරයි තියෙන්නේ ද්වේෂය කියන එක ඔය පටිච්චසමුපාදේ නැහැ. ඒ නිසා මහානිදාන සූත්‍රයේදී සර්වචනාංශයේ මේ වේදනාව නිසා තණ්හාව හට ගන්න බවත් මේ තණ්හාව අන්තිමට ගිහිල්ලා කලකෝලහල විවාද වෙන තැනට යනකම් පියවර නමයකින් විස්තර කරනවා යම් කිසි කෙනෙකුට තණ්හාවක් තණ්හාව කියලා කියන්නේ ත්‍රිපිටකේ බලනකොට පිපාසාවක් වගේ එකක්. ඒ පිපාසාව නිසා ඒකේන පරිේශන කර. පිපාසාව කියලා කියන්නේ ඌණ භාවයක්, අතෘප්තිකර භාවයක්, තාම මදි ගතියක්. ඉතින් මේ තණ්හාව නිසා පරිේශන කරනවා. පරිේශන කරනකොට අර තණ්හාවේ මෙහෙවලද පරිේශනේ බොහෝ විට මේ වගේ පිටිසද්ධියා බලනකොට කියන්නේ පරිසෙන් නිසා ලාභ ලැබෙනවා. තමන් කොයි පුදීට ලැබෙනවා. ලාභත් එක්ක සත්කාර සම්මාන සිලෝක ඒ ටික ලැබෙනවා. ලැබෙනවත් එක්ක මේ මිනිසයා ඒක මේ මගේ පරිසෙන් නිසා මට ලැබිච්ච ලාභය කියලා ඒකට බැස ගන්නවා, ඒකට নিমগ্ন වෙනවා, ඒකට නතු වෙනවා. මේ මගේ ලාභය, මගේ සත්කාරය, මගේ මට ලැබිච්ච සම්මානය, මට ලැබිච්ච සත්කාරය කියලා සිලෝකි කියලා අජ්ජෝසනයක් කරගන්න ගෙවැදීමක් සිදුවෙනවා. ඒ ගෙවැදීම කරන්නේ අර තණ්හාවෙන් තණ්හාවට කියන ආශාව තමයි මේකටත් බලපාන්නේ. ඊට පස්සේ ඒක පරිග්‍රහ කරගන්නවා බැඳගෙන ගබඩාවක තැම්පත් කරලා යතුරුලායලා යතුරු ඊනිය ගහගෙන අරස කරන පටන් අරගන්න. ඉතින් ඒ විදිහට මේ පරිග්‍රහ කිරීම නිසා ඒ කෙනාට මසුරුකම පහළ වෙනවා. කවුරු හරි මේක උස්සගෙන යයි දන්නේ නැහැ. අකමැති කෙනෙකුට මේක අප්‍රියදාය දෙයක් වෙයි දන්නේ නැහැ කියලා තම සතු වස්තුව අනුන්ට සාධාරණ වෙයි කියලා බයක් ඇති වෙනවා. එතකොට ඒ කෙනා විනිශ්චයන්ට එළඹෙනවා. මේක මේ විදිහට බෙදෙන්න ඕන, මේක මගේ වස්තුව, මේ කට්ටියට මෙහෙම යන්න ඕන, මේ කට්ටිය කියලා ඒ විනිශ්චය පිළිබඳව තමන් ස්වයං පත්කර ගැනීමක් කරගන්න. මේක මමයි විනිශ්චය කරන්න කියලා. මේ විනිශ්චය නිසා එයාට ආරස්සාවක් පිළිබඳ
අවශ්‍යතාවක් මත වෙනවා. එහෙම නැත්නම් විදහාක බල සහිතව ඒව ආරස්සා කරන්න පටන් ගත්තට පස්සේ ආරස්සාව හේතු කරගෙන ඒ මනුස්සයා දඬු මුගුරු ගැනීම, ආයුධ ගැනීම, කලහ විවාද විග්‍රහ කියන විදිහට කලහ කර ගැනීම, උපවාද කිරීම, විවර විග්‍රහ වාද කිරීම, ඒ වගේම බොරු කීම්, ඉස්වචන කතා කිරීම තියෙන ලෝකෙ දෙන තියෙන ඔක්කෝ පහර වැට්ටික වෙන්න පටන් ගන්නවා. දන්නාමෙන් තමයි පටන් ගන්නවා. අන්නා පටන් ගන්න අර විදිහට මිනිස්සුෙකුට තරම් නොවන තරම් තාම තුච්ච පහත් අත්වලටපත් වෙනවා. ඒ සතන්නාකෙන් ලෝභින් සහ අන්තිමට ද්වේෂයෙන් හමාර වෙනවා. අන්න ඒ කොටස විස්තර සහිතව අපි ওই පසුගිය දාස් ටිකේදී බ්‍රිෂිපින්නෝලදී සාකච්ඡා කරන්න ගියා. දැන් එතනින් පස්සේ සර්වඥාන්සේ නැවතත් ඔය කියන වේදනාව තණ්හාව හට ගන්න තියෙන වේදනාව ඉඳලා ආය මුලට ගෙනියනවා. මේ දිග පාඩමක් ආනන්ද සෝංශය ළඟ තියාන දිගට දෙන පාඩමක්. අන්න ඒ පුරුක පටන් ගන්න තැනමයි අද ධර්මදේශනාට මුලින් තියාගත්ත පාලි පාඨයේ සඳහන් වෙන්නේ පසපච්චා වේදනා. තණ්හාවක් ඇති වෙන්න නම් අනිවාර්යයෙන්ම ඒකට වේදනාව අනුව තමයි තණ්හාව පහළ වෙන්නේ. ඒක ද්වාදසාකාර පටිච්චසමුපාදයෙන් පෙන්නලා තියෙන කියනවා වේදනා පච්චා තණ්හා. ඊට පස්සේ මේ වේදනාව යම් කිසි කෙනෙක් නිදානේ හොයනවා නම් මුල හොයනවා නම් එයාට සිද්ධ වෙන්නේ ඒ ස්පර්ශය නිසා තමයි මේ වේදන ඇති වෙන්නේ කියලා. හරියට ජරා ව්‍යාධි මරණට හේතුව ජාතිය කියනවා වගේ සර්වඥාන්සේ සඳහන් කළා තිනවා වේදනාවක් යම් කිසි කෙනෙකුට ඇති වෙන්න එහෙම නැත්නම් අපේ ශරීරයේ තියෙන මේ ඉන්ද්‍රියන්ගේ එක තත්වයක් තමයි ඒ ඉන්ද්‍රියන්ට විඳින්න නම් පිටින් ඇවිල්ලා කිචි කැවීමක් වෙන්න ඕන. පිටින් ඇවිල්ලා කුප්පන ගතියක් තියෙන්න ඕන. ස්පර්ශ කරන්න ඕන. ගැටෙන්න ඕන. කෙටෙන්න ඕන. අනේ ගැටෙන ගැටෙන ස්පර්ශ වෙන ස්වරූපෙට තමයි මේ වේදනාව ඇති වෙන්නේ. ඒ නිසා මේ ගැටීමක් මේකක් නැති වුණොත් වේදනාවක් ඇති නොවන බව ඇහ කන දිව නාසය කය කියන මේ පහට අත්‍යන්තම ආවේනික ලක්ෂණයක්. ඒ නිසා ඕනම මේ ඉදරම් පහේ ඕනම තැනක යම් විදීමක් ඇති වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ ඉදරන්ට සාපේක්ෂව ඒ ඉදරන් කුප්පන රුප්පන කිචිකවන ස්පර්ශ කරන අරමුණු තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා ඇහැට රූපේ පමණමයි වර්ණ රූපේ පමණමයි ඇහැ කියන මේ සංවේදී භාවයට ප්‍රසාදයට චක්කු ප්‍රසාදයට අරමු වෙන්නේ ගෝචර වෙන්නේ මූණට මූණ දාලා හිටින්නේ ශබ්ද වැදුනට ඇහැට වේදනාවක් එන්නේ නැහැ විඳීමක් කරන්න බෑ ගසුවඳ රස අනිකුත් පහස චක්කු ප්‍රසාදයට ගෝචර නැහැ චක්කු ප්‍රසාදයට ගෝචර වෙන්නේ ඒකාන්තෙම වර්ණ රූපේ පමණයි ඒ නිසා වර්ණ රූපේ ගිහිලා දිවකට වැදුනට නාසයට වැදුනට කයට වැදුනට කනට වැදුනට පේන්නේ නැහැ එනිසා ඇහත් වර්ණ රූපයත් කියන මේ දෙක ස්පර්ශ වීමෙන් තමයි දකින්නේ පහළ වෙන්නේ. දැකීමෙන් ලැබෙන වේදනාව ලැබේ. ඒ වගේම කනත් ශබ්දත් කියන දෙක ඒ දෙක පමණමයි. එන් එහාට මොනම දෙයකින්වත් වේදනාවක් අපිට විඳින්න බෑ. කර්ණ රසායන සංගීතයක් විඳින්න බෑ. ඒ ශබ්දයට කනට වැදුන්නේ නැත්තම්. ඒ වගේ නාසයට සුවඳ ගන්ධ සුවඳ දිවට රස පහස මෙන්න මේ කයට පහස එකිනෙකට අදාළ දේවල් නොලැබුණොත් වේදන ඇති වෙන්නේ නැහැ. ඒ නිසා යම් කිසි දවසක යම් කිසි කෙනෙකුට මේ වේදනා පිළිබඳව සූක්ෂම සමීක්ෂණයක් කරන්න ඕනේ නම් සර්වඥාන්සේගේ ඍජු එහෙම නැත්නම් බොහොම සරල කාටත් පේන උපදේශය තමයි ඔය එකක් පරිේෂණ ලක්කන නැන්ටි කොහල ගන්න. එතකොට ඒක දිහා හොඳට බලන්න පුළුවන්. ඒක දිහා හොඳට කොටු කරලා බලන්න පුළුවන්. විචල්්‍ය සාධක පහක් තියෙනවා නම් පහෙන් හතරක් ඉස්තිර කරන්න එකක් තියා විතරක් අවධානය යොමු කරන්න කියලා. ඒකට උපමාව දෙන්නේ මේ හුඹහකට ඉල්හයක් තියෙන හුඹහකට තලගොයක ඉඳ ගත්තාම මස් වැද්දා තලගොයි මරලා ජීවත් වෙන මස් වැද්දා මොකද කරන්නේ? එකෙන් හිල් පහක් වහලා ආයෙවෙන හිලෙන් දුම්බිම්බපුවාම ඒ තලගොයාට යන්න තැනක් නැහැ නිසා ඒ අර ඇරිලා තිනේ ඒක හිලෙමයි. එතකොට ඒ හිල ආරසා කරගෙන එයින් එළියට එන තලගොයාට කැමැති පරිදි කටයුතු කරන්න පුළුවන් මස් වැද්දට. මොකද හිල් හයම ඇරලා තිබ්බොත් එයාට අල්ලන්න බෑ.
ඉතින් ඒක නිසායි මේ ස්පර්ශය නිසා වේදනා පහළ වෙන බව දැනගන්නත් ඒ පුරුකහරහ භාවනා ක්‍රමයක් කියලා දෙන්නත් සර්වචනාංශේ මේ හිත ගොඩක් වේදනා බහුල කාමය බහුල ගෘහ ජීවිතය හෝ නගරවත් ජීවිතය හෝ රාජධානි ජීවිතය අයින් කරලා අරණ්‍යගත වෙන්න කියනවා රුක්ක මූලගත වෙන්න කියනවා තමයි වගේ ශූන්‍යාකාරගත වෙන්න කියනවා. ඒකෝට තමයි ගොඩක් වෙලාවට හිත අලුත් කරගන්න වාතාවරණය සකස් කරගන්න. සකස් කරලි වරලා ස්පර්ශයේ පිළිබඳව හොඳ පරිශයක් වශීභාවයක් ගන්න නම් විශ්වාස තැනක වාඩි වෙලා සාමාන්‍ය ආලෝකිතින් තැනක වාඩි වෙලා එහෙමුත් වර්ණ රූපේනු සමු ගන්න කියන ඇත්තක වහ ගන්න කියන. එතකොට අපිට මේ පැත්තෙන් ස්පර්ශ සහ වේදනා පිළිබඳ අපිට සම්බන්ධයක් නැහැ. ඒ නිසා අපිට මේ ආයතනේ වහලා දාන්න පුළුවන්. ඒක මොකද අපිට ඇස්පිලම් වහන්න සාහන පුළුවන් නිසා. නමුත් කන ලෝකෙ මේ තාකල් එකම සතෙක්වත් හොයාගෙන නැහැ කන වහන්න පුළුවන් සතෙක්. මොකද උග දෙනෙක් තමන්ගේ ආරසාව පිළිබඳව සංවේදන ලබන්නේ නින්දදී බව කනෙන්. ඒ නිසා අපිට එකයි තියෙන්නේ නිස්සද්ද තැනකට රින්ගන එක විතරයි කරන්න. කන වහන්න බෑ. ඒ නිසා අපි ඒකට ආර්ය නිස්සද්දතාවය ඉල්ලනවා. අනේ අපිට කරදර කරන්න එපයි කියලා අපි ධාමන්ත්‍රය නොකරන තැනකට යන්න. හරි අමාරු. නමුත් ඒක නැතුව අපිට ස්පර්ශ අල්ලන්න බෑ. ඊට පස්සේ නාසයට ගඳ සුවඳ නැති සාමාන්‍ය වාතාවරණයකින් තැනකට යන්න කියනවා. කටෙන් කතා කරන්නේත් නැතුව රස විඳින්නෙත් නැතුව ඒ නැත්තම් ආහාරයක් හෝ මොකක් කර රසක් නැතුව පට්ටල වෙලා වාඩි වෙන්නේ කියලා. වාඩි වෙලා කය සම්බන්ධ ක්‍රියාකාරකම් තියෙනවනේ හිතල කරන දේවල්. සචේතනික කාය කර්ම කියලා. එහෙම නැත්නම් කාය සංස්කාර කියලාත් ඒකද කියනවා. අන්නේ කාය සංස්කාර සියල්ලම නැතර කරන්න කියනවා. ඒ හොඳට පට්ටල වෙලා ඊට පස්සේ හිතල අතපය දඟලන්නේ නැතුව බබෙක් පුති කරගත්තා වගේ ඉබ්බ කට්ට ඇතුළට අඬු ටික ගත්තා වගේ පට්ටල කරගන්න කියනවා. පට්ටල කරලි වල ඇඟ ඇතුළට හිත දාලා බලන්නේ ඉන්නේ කියන්නේ. කොහේද ස්පර්ශ සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අර යම් වෙලාවක යෝගාවචරයක් තැනක වාඩි වෙලා හොඳට කය සමබර කරගෙන ලිහිච්ච ස්වරූපයෙන් මේ මම දැන් මෙතන ඉන්නවා කියලා මේ සතිය පිළිබඳ පළවෙනිම නිර්වචනයේදී වෙලාවක ඒ යෝගාවචරයට අඩු ගානේ මම මේ වෙලාවේ මෙතන දැන් මැරිලා නැහැ. මම දැන් නිඳ ගිහිල්ලා නැහැ. මම දැන් ක්ලාන්ත වෙලා නැහැ කියලා මේ වර්තමාන චිත්තක්ෂණයට අවදි වුණොත් ක්ෂණ සම්පත්තිය උපදවා ගත්තොත් මම දැන් මෙතන කියලා මහ විශාල වෙනසක් සිද්ධ වෙනවා අපේ වේදනා ලෝකයේ. අපි මෙතෙක්කල් වේදනා සඳහා බාහිරේ සරුංගල් අරපු જાතියක්. අපි කහාගෑරි රූපයක් බල බල තමයි රස විඳින්නේ. අනුන්ගේ සද්ද අහලා තමයි රස විඳින්නේ. ගන්ධ රස පහස මොනවා හරි එකක ගැටල ගත්තේ. දැන් මේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණය අන්තරාවර්ති. අතුලට නමිච් එකක්. ඉතින් මේකට විපස්සනා කියලා කියන විශේෂ දැක්මක් මෙතන තියෙන නිසා ඉංග්‍රීසියෙන් කියන්නේ ඉන්සයිට් කියලා. අතුලට බලනවා. මේක පව භවනා ගමනේ ඉතාමත්ම වැදගත් තීරණාත්මක පියවරක්. අතුලට හිත දාගන්න එක. මම දැන් මෙතන ඉන්නවා කියන එක සර්වඥාන්සේ කියලා දෙන නම්බුනාමේ තමයි ක්ෂණ සම්පත්තිය කියන්නේ. වර්තමාන මොහොතේ එළඹ සිටීම. අප්‍රමාදී. සතිය. ඉතින් ඔක්කොගෙම අපි මේ නම්බු කරන්න හදන්නේ මේ தත්ත්වය උපයන්නේ නැතුව අපිට ස්පර්ශය ගැන අවබෝධ කරගන්න බෑ. වේදනා ගැන අවබෝධ කරගන්න බෑ. ඊට පස්සේ මේකට සම්පූර්ණ අවදීන් අපිට සාමාන්‍ය ලස්සන රූපයක් දැක්කට පස්සේ ඒකට අවදි වෙන හැටි ගණන් ඕනේ නැහැ. ඒක කෙලෙසොලිම කරලා දෙන්න. මුද කංකලු නාදයක් අහපම සියලු වැඩ නතර කරලා ඒක ආහඬ යනවා කියන එක කෙලෙසලින් කරලා දෙන්න. දැන් මෙතන ඉව නෙවෙයිනේ ඉදිවෙන්නේ. දැන් මෙතන මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක අන්තිම උදාසීන වේදනාවක් උදාසීන ස්පර්ශයක්. අන්න ඒකට තක්විත රජ කෙනෙකුගේ ඔටුන්නේ තියෙන මිනි කොණ්ඩල වාගේ ජීවිතේ කරපු ලොකුම පිංගම කියලා අවධානය යොමු කළොත් අපි කියනවා ඒකට චින සම්පත්තිය පුදුම මම දැන් මෙතන කියන කවබෝධ කරා ඒකට එළඹුණා සතිය පිහිටියා ප්‍රමාද උණයි කිය. ඉතින් මේ මෙතන ගියාට පස්සේ මෙතන කතාව දියුණු කරන ආවට පස්සේ නොකිය බැරි එකක් තමයි එක චිත්තක්ෂණයක් හිත වර්තමාන මොහොතේ එළඹුණාට ඒකේ බුද්ධියක් රසයක් ලබන්න බෑ.
ඒ චිත්තක්ෂණේ බුද්ධියක් රසයක් ලබන්න නම් ඒ චිත්තක්ෂණේ දෙක තුනක් හතරක් එක දිගට යන්න ඕනේ. ගියේ නැත්නම් මේ මොකද වුනේ කියලා කලකම්බැල්ලේ තේරෙන්නේ නැහැ. ඒ නිසා චිත්තක්ෂණයේ උපයන එකෙන් මට මෙතෙන් යන්න පුළුවන් කියන එකෙන් මේ නිවන් ලබන්න පුළුවන්ද වැඩි පෙරපින් කරලා තියෙනවද කියන සම්පත්තිය තියෙනවද ත්‍රි හේතුකද එහෙම නැත්නම් දස පාරමිතා පිළිලා තියෙනවද කියන එකට පොඩි පරීක්ෂණයක් සිද්ධ වෙනවා. නමුත් යෝගාචරය දැනගන්නේ මම දැන් මෙතන මේ ඉන්නේ. ඉන්න එක වෙනම එකක්. ඒක දැනගන්න සාමාන්‍ය විග්‍රහයක පවා කියන චිත්තක්ෂණ හතරක්වත් යන්න ඕනේ කියලා. මම මෙතෙන් යන්න එකක් කියලා දැනගන්න. ඒක දැනගන්නත් ඒක පිළිබඳ ප්‍රසාද හැඟීමක් තියෙනවා. ඒක සඳහා ලෑස්තියක් තියෙන්න ඕනේ. මම මේ ඔක්කොම නෑදෑය අතහැරලා දාලා වස්තු අතහැරලා දාලා කැලහැරිංගගෙන අට සීලයක් සමාදන් වෙලා දින දෙකක් කාලා ඉලනලද පැදුරක බුදියාගෙන ඉන්න වෙන මොකටවත් නෙවෙයි. මේ ඇහෙන් රූපයෙන් පොඩ්ඩක් අයින් වෙලා කනෙන් සාදවලින් පොඩ්ඩක් අයින් වෙලා නාසයෙන් ගඳෙන් පොඩ්ඩක් අයින් වෙලා දිවෙන් රසෙන් පොඩ්ඩක් අයින් වෙලා කයනුත් සචේතනික ක්‍රියා සියල්ලකම අයින් වෙලා මෙතන සිද්ධ වෙන වැඩේ මොකද්ද කියලා බලන්ඩයි අන්න ඒකට එළඹෙනවා කියන්නේ මේ වෙලාවේ හැටියට බලනකොට නිවනම තමයි. නිවන තමයි ඇතුළට යන ගමනක්. නමුත් ඒක තමයි මේ මකර තොරණ වගේ ප්‍රවිෂ්ටි. ඉතින් මේක උපයා ගන්නවා කියන එක කාට හරි කරන්න බැරි නම් මං කියනවා පිස්සෙක් කියලා. අභෞවිය පුද්ගලයෙක් කිය. අහේතුක පුද්ගලයෙක් කිය. පාරමිතා පිරිච්ච නැති මනුස්සයෙක් කිය. කාලකන්ණියෙක් කිය. කල්යාණ මිත්‍රෙක් නොවන කෙනෙක් කියලා කියන්නේ. එතනීම කියා සාහිතිකයක් දෙන්න පුළුවන් මේ මනුස්සයන් නිවන් දකින්න පුළුවන්ද බැරිද කියලා. ඒ මොකද එහෙම ඇත්තෝ ඉන්නවා ඇත් දෙක වහන්න හරි බයයි. ඇත් දෙක වහනකොටම සාහල වුණා. නිස්සද්ද වෙනකොටම බයයි. සද්දයක් ඇහෙන්න ඕනේ Tamanට අරසව එන්න. දැන් කවුරු හරි අතින් හරි අල්ලගෙන ඉන්න ඕනේ. ඒ තරම්ම හීනමාන සහිත අධිමාන සහිත පුද්ගල ජීවත් වෙනවා. ඒ යත්තන් ඉතින් මෙතෙන් ගන්න බෑ. මම මේ ඒ යත්තන්ට නිග්‍රහ කරන්න කියනවා නෙවෙයි. මේ අපිට ලැබිලා තියෙන ඥාන සම්පatti වටිනාකම කියන්නේ මම හදන්නේ. අපි තන්තරේ ආනන්දවත් කරු වෙලා අන්දේ වෙලා බීව වෙලා ඉඳ ඇති. ඒක නෙවෙයි. මේ හම්බිලා තියෙන ඥාන සම්පatti කියන්නේ මනුස්සාත්ම භාවය කියලා කියන්නේ මෙහෙම දෙයකට අපි හිත දැම්මට පස්සේ මේ තියළු වාතාවරණ ලබාගෙන ඒක හගේ ආඩම්බරේ කරලා ඒක බුද්ධිය විඳින්න රස විඳින්න චිත්තක්ෂණ කීපයක් චිත්ත වීතියක් මේක දිගේ යනකොට කවදා හරි Tamanට තේරෙන්න පටන් අරගත්තොත් දැන් මම මේ පරියංකය සුවයි සැහැල්ලුයි සමබරයි ලිහිච්ච ස්වරූපෙන් ඉන්නවා මට මෙතන ඉන්න පුළුවන්. එදි මේ මම දැන් මෙතන මේ ඉන්නවා කියන මේ චිත්තක්ෂණය අර කියන විදිහට සාදර වෙලා අර කියන විදිහට ඒකට ලෑස්තිලා ගියොත් ඕනම කෙනෙකුට ඕනම කෙනෙකුට කියන්නේ සාමාන්‍ය සුත්‍රමය ඥානෙ තියෙන ඕනම කෙනෙකුට දැනගත හැකි ඒ චිත්තක්ෂණේ රාගෙ නැහැ. ඒ චිත්තක්ෂණේ ද්වේෂයක් නැහැ. ඒ චිත්තක්ෂණේ අන්ධවන්තකමකුත් නැහැ. මම මේ මම දැන් මෙතන ඉන්නවා කියන දැනුම තියෙන නිසා රාග ද්වේෂ මෝහණින් විනිර්මුක්ත වෙච්ච පිරිසිදු චිත්තක්ෂණයක් ලැබෙනවා. නමුත් ඒ චිත්තක්ෂණේ බුද්ධිය විඳින්න නම් මේ මේකට කියනවා නිර්මලතාවය කියලා. එහෙම නැත්නම් කියනවා නික්ලේශීතාවය කියලා. අන්නේ නික්ලේශීතාවය චිත්තක්ෂණ කීපයක් යනවා. යනකොට ඒක අගය කරන්න පුළුවන් කමක් වෙනවනම්. අනේ මගේ ජීවිතේ කවදාකවත් නැතුව මහා දුක්ඛඳක් කර යට වෙලා වේදනා සාගරයක ගත කරපු කෙලෙස් අසුචි වලක ගත කරපු මගේ හිත දැන් ඕන චිත්තක්ෂණයක් කෙලෙස් නැති නිර්මල තත්ත්වයකට වේදනා සාගරයෙන් පොඩ්ඩක් ඉස්පාසුවක් ලැබුණා. ඉතින් වචනෙට කියනවා පසු කාලීන ආචාර්යවරු ඒ බුදු කෙනෙක් ලෝකේ පහළ වෙනකොට අවීචින නරයේ තියෙන නරකයේ තියෙන ලෝධිය හැලිය නිවෙනවායි කිය. නිරිසත්තුන් පුංචි ඉස්පාසුවක් එනවා. ඉගිලෙන සත්තුන්ට සුවසේ ආකාශය ඉගිලෙන්න පුළුවන් වෙනවා කිය. බයක් නැතුව බිල්වල ඉන්න සත්තු බිල්වලින් එළියට එනවා. බයක් එන්නේ නැහැ මේ චිත්තක්ෂණ. ආන්න මේ වගේ මේ බුදුන් කෙනෙක් ලෝකෙ පහළ වෙනකොට ධර්මයේ පහළ වෙනකොට භූමිකම්පාවක් සහිතව ඇති වෙනේ පිරිසුදුකම වගේ කෙනෙකුට තේරෙනවා නම් මේ චිත්තක්ෂණේ තියෙන වටිනාකම ඉතින් ඇවිල්ලා එළඹ වාසය කරනකොට ඒ පුද්ගලයා ස්පර්ශයේ සම්බන්ධයෙන් සුවිශේෂී එහෙම නැත්නම් අත්දැකීමේ පුතුමාකාර වෙනසකට යනවා. හරියට මේක මෙතන ඉන්න ඕක දෙන්නේ භාවනා කරපු නිසා මම හිතනවා මම වරදොල තේරුම් ගන්න එකක් නැහැ කියලා. මම දැන් මෙතන කියලා ගත්තොත් මේ මම දැන් මෙතන ඉන්නවා කියලා තමයි අත්විඳින්නේ මොකද්ද?
මොකද්ද සාධිකේ? මම දැන් සද්දයක් අහනවා නෙවෙයි කියන්නේ. මම නෙවෙයි රූපයක් බලනවා නෙවෙයි. මම හිතනවා නෙවෙයි. මම වේදනාවක් ඉදිරියව නෙවෙයි. මගේ හිත මේ හොඳට සක්මන් කරලා ඉල පටලලා ඉනකොට මම දැන් මෙතන ඉන්නවා කියලා. ඉතින් මේ අත් විඳින්නේ භවය තමයි. යටින් යන මොකද්දෝ ධාරාවක් වේ. මොකද්දෝ වේගයක්. මොකද්දෝ කම්පනයක්. මොකද්දෝ දෙයක් අහුවෙන්න පටන් අර ගන්නවා. නිකන් හරියට විදුලි ධාරාවක් වගේ. එහෙම නැත්නම් වාත ධාරාවක් යනවා වගේ. Tamanට මේක අහු වුණා නම් ඒක තමයි එකම සාතිකේ. මගේ හිත මේලයි නන්නත් තර වෙලා නැහැ කියන්නේ. මගේ හිත රූපක නැහැ, සද්දක නැහැ, වේදනාවක් නැහැ. මගේ හිත මම දැන් මෙතන හිටියා කියන්නේ ඒ දැනෙන දේ අහු වෙනවා නම් මං කියනවා ගෝ පෙර සංසාරේ භාවනා කරපු මිනිස්සේ හුඟක් මේ ජීවිතේ කල්ලතු භාවනා කරපු කෙනෙක් හුඟක් මේ සංසාරේ බය දන්න කෙනෙක් හුඟක් සංසාරෙන් බයෙන් ගැලවෙන්න කැමති කෙනෙක්. නමුත් භාවනා කළ අවුරුදු 7-8ක් ගියත් මේක නෙවෙයි දකින්න ඕන දේ කියලා හිතන කෙනෙක් ඉඳ ඉඳ කියනවා මේ පරිශදී දුතල වුණා. ඒක දුවතෙකුත් නෙවෙයි. එහෙම නැත්තම් මේ චිත්තක්ෂණය දැක ගන්න භාවනා කරන්න ඕනේ නැහැ කියලා තේරුම් ගන්න කෙනෙකුත් ඉඳ ඉඳ තියෙනවා මේ පිළිසින්. ඇත්තටම මේකට භාවනා කරන්න ඕනේ නැහැ. ඕන කරලා තියෙන්නේ කය හොඳට තැම්පත් කරලා. ඒ වර්තමාන මොහොත හිත දාපුවා මේ මම දැන් මෙතන ඉන්නවා කියන අත්දැකීම වර්ණ ගන්න උත්සාහ කරන මොනම තාලකින්වත් වර්ණ ගන්න බෑ. මොනම තාලකින්වත් කාටවත් කියන්න බෑ. ඒ තරම ගුඩයි, ඒ තරම ගුප්තයි. නමුත් ඒකේ ඉඳ 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 බුදුමාකාර විදියට කය හිත සුව සීවාවකට වැඩෙනවා. අන්න එමේ ඉන්නකොට තමයි Tamanට අදාළ අරමුණ මතුවෙන්නේ. එක්කෝ ආනාපානෙ මතුවේ, එක්කෝ බිම්බි හැකිලෙ මතුවේ, එක්කෝ වේදනාවක් මතුවේ. මොන මල දානයක් මතුණත් ඒක තමයි කර්මත්තා. අපි මේ තරමටවත් යන්නේ නැතුව ආනාපානෙ හොයන්න හදනවනම්, බිම්බි හැකිලෙ හොයන්න හදනවනම්, ඉතින් කවදාහකවත් අපිට ඍජු සරල මාර්ගය හම්බ වෙන්නේ නැහැ. මෙතන ගියාට පස්සේ මේ හැමදාම මේක දවස් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. 10 15 සරයක් කරලා හරි ගමන් මේකට එනවනම් වටිනවා. ආන්නේ මේ ඉන්නකොට තියෙනවා මේ භවය පවත්තන්ඩ මේ ප්‍රාණය පවත්තන්ඩ ජීවිතේ නැත්තුවම බැරි අත්‍යන්ත සාධකය තමයි හුස්ම. ඒ නිසා මේකට ප්‍රාණයාමී කියලා තමයි මේ පාලි භාෂාවෙන් කියන්නේ. සරුවචනසදුවේ ආනපාන ආන අපාන මින් මේ ආනපානෙ අහුවෙනවා නම් මේ හොඳටම තේරෙන්නේ දැන් ගොරෝසු අරමුණු නෙවෙයි කාම දනවන අරමුණේ උදාසීන අරමුණට ගිහිල්ලා ඔන්න හැප්පෙනවා. එතකොට මම දැන් මෙතන ඉන්නවා කියන එක වෙනුවට හුස්මත් එක්ක කටයුතු කරනකොට ඒ යෝග අවචරයට ඒ ආස්වාස් ප්‍රස්වාස් දෙක පින්කෙතක් නිවන් දොරටුවක් සම්පූර්ණ මධ්‍යම ප්‍රතිපදාවක් වෙනවා. ඒකට ඒ තරම ගරු කරන්න පටන් අරගත්තා. මේ ලැබෙන ආශාද ප්‍රසවාසයේ දිග වේවා, කොට වේවා, රස්නි වේවා, උණුසුම් වේවා, ඒකට හේම කිසිම ඇඟිලි ගැහිමකින් නොකර. ඒ හුස්ම දිහා බලාන ගියොත් ඒ යෝගාවචරයාගේ සතිය තීක්ෂණ වෙන්න තීක්ෂණ වෙන්න තමන්න තේරෙන පටන් අර ගන්නවා. තීක්ෂණ සතියේට සද්දකින් වේදනාවකින් හේතුවිල්ලකින් වෙන් කරලා ආශාද ප්‍රසවාසය අල්ලන්න පුළුවන්. දැන් තියෙන ආශාද ප්‍රසවාසය දැන් නැහැ. දැන් තියෙන ශබ්දයක දැන් තියෙන වේදනාවක දැන් තියෙන කොයි එකුණත් ස්පර්ශ තමයි. මෙතින්ද කලකලොප්පං වෙන්නේ නැතුව ආ දැන් මම ඉන්නේ ආනාපාන හොඳයි. ආ දැන් මං ඉන්නේ ශබ්දයක. ආ ඉතින් මොනවා කරන්නේ? ඒත් ස්පර්ශයක් තමයි. මේ වේදනාවක් මේ හිතවිල්ල කියලා මම හරියට තේරුම් බේරුම් කර ගන්න පුළුවන් නම් නැසර ඒ යෝගකාචය තමයි සමාධිය පහල වෙනවා නෑ බෑ සතිය පහල වෙනවා. ප්‍රශ්න වෙලා තියෙන්නේ මෙතෙන්දි කලබල වෙනවා. මෙතෙන්දි කියනවා අනේ මට භාවනා කරනකොට හිතවිලි එනවා, ශබ්ද එනවා, වේදනාව එනවා. මට ආනපානේ පවත්වා ගන්න බැරි වෙනවා කියලා. අර උංගෝදී උණු කරපු යෝගාවේට ඥාන බැරි තත්ත්වයක් මේ ලහ ගහනකොටම පටන් අර ගන්නවා. වෙන්නේ කවදාකවත් වෙන්නේ. ඉතින් මේකට කලකොලොප්පං වෙන්නේ නැතුව මෙතෙක් කල් කොමඩක් අත්තානේ මම බලපු නැති කෙනාට ශබ්ද වේදනාව එනවා කියන එක ඒකෙම හිටපු කෙනාට දැන් අද වේදනාව හිතවිලි මැද ආනපානේ අල්ලන්න පුළුවන් නම් මං කියන එක ලකු ජයග්‍රහණ කෙනසාවේ ශක්ති ප්‍රමාණයෙන් බලනවා. ඊට පස්සේ ආස්වාදයෙන් පස්සේ ප්‍රස්වාසය, ප්‍රස්වාසයෙන් පස්සේ ආස්වාසය, ආස්වාදයෙන් පස්සේ ප්‍රස්වාසය වශයෙන් හුස්ම රැලි කීයක්, තප්පර කීයක් මේ පිරිසුදු පෙතේ මේ පිරිසුදු මාර්ගය යන්න පුළුවන්. ඉතින් දවස් 3-4කට සැරයක් අපිට 2 තිබුණ එක 3ක් වෙනවා නම් 3 තිබුණ එක 4ක් වෙනවා නම් ආයිති ඒකෙන් සන්තෝෂ වෙලා ඒකට කරන්න තියෙන ඌලියම් කරලා උපස්ථාන කරලා අනුග්‍රහ කරලා හැකිතා කර රද්ද වේදනා හිතවිලි මැද ආශ්‍රව ප්‍රසාසිතින චිත්තක්ෂණ අහුලන්න පටන් ගන්නවා.
මේ සඳහා දහසකුත් එකක් ක්‍රමසහවිදි තියෙනවා. ඒක පිළිබඳව එක්කෙනෙකුට එක්කෙනෙකුට පුද්ගලිකව කියලා දෙන්න ඕනේ. මම මේ පෙන්නලා දෙන්න හදනේ අපි මේ භවනා කරනකොට මොකටද එල්ල වෙන්න ඕනේ. මොකට යොමු වෙන්න ඕනේ. මනස කාර්ය කොතනද දියන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා අපි කමඨාන් සුද්ධ කරනකොට ඇත්තට මේ ඒ උපක්‍රම පවා හදා බෙදා ගැනීම කරන ධර්ම සාකච්ඡා මාති සර්වඥාංශ පවා ඒ කාලේ කරලා තිනවා. ඉතින් අන්නේ විදිහට කරගෙන යනකොට මේ හුස්මේ දිග කතාව කෙටි කරන්න ඕන නිසා කිව්වොත් දැන් මම සමහර ඇත්ත අද්දගලා දෙනු මේ හුස්මේ හිත වැඩි වේලාවක් අනිකුත් දේවල් වලට හිත යනවා කියන පශ්චාත්තාවපෙන් තොරව එහෙම නැත්නම් හිත පිට යන්නෙම නැත හුස්මේ පැවැත්වුවොත් මේ හුස්මේ තියෙන ස්පර්ශයේ මේ ආස්වාස ස්පර්ශයේ මේ ප්‍රස්වාස ස්පර්ශයේ කියලා ස්පර්ශ දෙක වෙන් කළා අල්ලබැයි ස්පර්ශ වෙන් කරනකොටම මේ දෙකේ වේදනා දෙකක් වෙනස් වෙනවා විඳීම් දෙක වෙනස් වෙනවා ආස්වාසයේ සීතල බව දැනෙන ප්‍රස්වාසයේ උණුසුම් බව දැනෙන ආස්වාසයේ දිගර දැනෙන ප්‍රස්වාසයේ කෙටියර දැනෙන ආස්වාසයේ හොඳට ප්‍රසිද්ධයි ප්‍රස්වාසයේ පේන්නේ නැත්නම් ප්‍රස්වාසයේ හොඳට ප්‍රසිද්ධයි ආස්වාසයේ පේන්නේ මේ ඔක්කොම අවිවිදින්න පටන් ගන්නවා කවදාකවත් මෙතෙක් හුස්මත් එක්ක අවුරුදු ගණන් ගත කරලා තියෙන මේ විස්තර දන්නේ. දැන් ස්පර්ශය ලැබෙනවනම් මුණට මුණ දැම්මනම් යෝගාවචරය දන්නවනම් භවනා මෙහෙවන්න ඕන කොහටද කියලා අන්නේ යනුව තමයින්ට විඳීම් සම්භාරයක් ලැබෙනවා. මේ විඳීම් දිව්‍ය ලෝකෙන් ආපු දෙයක්වත් නෑදෑය කෙනෙක් දීපු දෙයක්වත් ආශ්චර්යයක්වත් කුඩු ධර්මයක් මේ දෙක කල් තිබ්බ බැලුවේ නෑ. දැන් බලනකොට ස්පර්ශ දෙක වෙන් වෙන්න ඒ ස්පර්ශ අනුව අපි යම් යම් විඳීම් කරනවා. කොච්චර දුරට වෙනවද කියනවා අපි සතෝ අසසති සතෝ පසසති කියලා සර්වඥාන්සේ සත්‍යපට්ඨාන සූත්‍රය පටන් ගන්නෙ සියෙන් යුත් ආශාස කරයි සියෙන් යුත් ප්‍රසාස කරයි. ඒක අපි ලොකු සංජය පොඩි අර්ථකතනයක් දෙනවා. සියෙන් යුත් ආශාස කරනවා කියලා කියන්නේ මේක ප්‍රසාස නිවෙන බව දන්නවා. සියෙන් යුත් ප්‍රසාස කරනවා කියලා කියන්නේ මේක ආශාස නිවෙන බව දන්නවා. දැන් ඔන්න පිරිසුදු වෙන්න පටන් ගත්තා. කැඳෙන් ගල බේරෙන්න වගේ. ඉතින් එතකොට ටික වේලාවක් යනකොට තේරෙනවා මුලින් මුලින් තිබුණු ආශ්වාස දිගයි දැන් කෙටි වෙනවයි කියලා. දැන් ආශ්වාස ප්‍රශ්වාස දෙක නෙමෙයි ගලපන්නේ ආශ්වාසයෙන් ආශ්වාසයට ගලපනවා ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට ගලපනවා. නිවිත ගලපගෙන යනකොට මේ ආශ්වාස ප්‍රශ්වාස දෙකට ලං වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න සමීප වෙන්න වෙන්න ඒ දෙක පුදුමාකාර කීකරු භාවයකට මේචල් භාවයකට එහෙම නැත්තම් නතු භාවයකට පත් වෙනවා. එහෙම වී යුතු නැහැ. වැඩි වෙන්නත් ඉඩ තියෙන නමුත් හුඟක් වෙලාවට වෙන්නේ ගුරුසුරු පටන් ගන්න ආනපානේ සියුම් වෙලා අති සූක්ෂම තත්ත්වයට පත් වෙනවා. ඉතින් මේ මෙතෙන්ද එනකොට ආනපානේ ගුරුසු අවස්ථාව කියන්නේ ගුරුසු ස්පර්ශේ ගුරුසු වේදනාව. ආනපන සියුම් නැයි කියලා කියන්නේ සියුම් ස්පර්ශේ සියුම් වේදනාව. ආනපාන ස්පර්ශේ අති සූක්ෂම වෙනකොට විඳ ගන්න බැරුව යනවා. මේ ආශස ප්‍රසස වෙන් කළ විඳ ගන්න බැරි වෙනවා. ස්පර්ශයේ ගෙවිනොත් එක්ක වේදනාව ගෙවිල යනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ආශස වෙලාදී ආශස මෙනෙහි කරනවා. ආශස කියලා මෙනෙහි කරන ප්‍රසවාස වෙලාදී ප්‍රසවාස මෙනෙහි කිරීමෙන් අපි මේ භවනා මානසිකාර්ය මෙනෙහි කිරීම කරගෙන ගිය යෝගාවචරයේ ගුණ නම් ආශස ප්‍රසවාස සංසිඳනකොට ආශස වෙලාදී ප්‍රසවාස කියලා මෙනෙහි වෙන්න ඉඩ තියෙනවා. ප්‍රසවාසලදී ආශස කියලා මෙනෙහි වෙන්න ඉඩ තියෙනවා. මොකද මේ දෙක වෙන් කර ගන්න බෑ. ඉතින් මෙතන හොඳටම පිළිසිදු වෙනවා. ස්පර්ශයක් තියෙනවා නම් විඳින්න පුළුවන් ස්පර්ශය නැති වෙනකොට විඳීම් නැති වෙනවා. ආහනේ එතෙන්ට ගිහිල්ලා දැන් මෙතන පේනවා තමන්ගේ සංසාරේ අස්පච්චා වේදනා කියන තැන අන්තිමට දැන් දුර්වල කරලා තියෙනවා. මේ ස්පර්ශය ගෙවම් කරලා කොච්චර ගෙවම් කරලා කියලා තියෙනවා නම් හුස්ම ගන්න බෑ හොඳටම දන්නවා. මැරිලා නැහනේ. නමුත් චිර සූක්ෂම බැලුවත් අහුවෙන්නේ නැහැ. ස්පර්ශෝ ස්පර්ශ නොකරත් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒකට ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. අන්නේ ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැති විලාට මොනම තාලකින්වත් දැනීමක් නැහැ. මේ ආස්වාසිය කියලා මේ ප්‍රසවාසිය කියලා මේ දේ මේ විදියට යෝග වෙනවනම් ඒ යෝගාවචරය බුදුම කරමින් මෙතෙක් කියලා කරදර කරපු සද්දත් කී කරු වෙනවා මේ චලන ගතියක් පේන්න පටන් ගන්නවා. මෙතෙක් කියලා බාධා කරපු හිතවිලිත් නින්දකට ලැහැසෙලා වගේ ඇකිලන ගතියක් පේන. කයේ තිබුණු වේදනත් එහෙම නැත්නම් වෙන වෙන තැන් වලින් ආපු වේදනත් කී කරු වෙන ගතියකටත් එනවා.
ඒක සමත ලක්ෂණයක්. අන්න ඉතින් ආවට පස්සේ යෝගාවචරයට බෙහෙන්නේ තමන් නිකන් තමන්ගේ කයින් පැත්තකට වෙලා. අර මරපේ අද්දකින් කතා කරන මිනිස්සු කියන්නේ උඩට වෙලා බලන් හිටියයි කියලා මේ දොස්තරලා එක්කලා ඔපරේෂන් එක යනවා. එහෙනම් දැන් දොස්තර කතා කරලා කියන මියා කමලයි කිය. ඒක උඩ ඉන්න යකා බලන්නේ. ඒ වගේ තමන්ට පුළුවන් පැත්තකටල තමන් දිහා බලන්ද මොනම දෙකින් අතර වේදනාවේ සම්බන්ධ වෙන්න බෑ. ඉතින් එතකොට මේ යෝගාවචරයයේ බුද්ධ විදින தত্ত্বය අර පටිච්චසමුප්පාදේ පැත්තෙන් බැලුවොත් ස්පර්ශයෝ පුළුවන් තරම් දුර්වල කරලා අඩපණ කරලා වේදනාවන් පුළුවන් තරම් දුර්වල කරලා අඩපණ කරලා. නමුත් මේ පිහිට හොඳට භාවිත මනසක් නැත්තම් අපේ හිත ලැස්තිලා ගියේ නැත්තම් මේ වේදනා නැතිවීම සහ සංඥා නැතිවීම නිසා උෂ්ම ගැනීම අපහසුතාවයටපත් වෙච්ච කෙනෙක් වගේ වමනයක් යන්න කිට්ටු වෙච්ච කෙනෙක් වගේ අපස්මාර රෝගයක් හදිච්ච කෙනෙක් වගේ කයයි හිතයි දඟලන්න පටන් අර ගන්නවා මරණ වේදනාවටපත් වෙනවා. අපි යන්නේ නම් ඇත්තට මේ පුරුකේ දුර්ලකම බලලා එතනින් කඩන්න. නමුත් යටින් ක්‍රියාත්මක වෙන එක දුර්ල වීම තමන්ගේ භාවනාව කැඩිලා සතිය කැඩිලා සමාධිය කැඩිලායි කියලා ඉස්පාසු නැති අවස්ථාවකටපත් වෙනවා. චේන්සා යෝගාතර විජහට අද්ද කරලා කලබල වෙලා මේ මොකද වුනේ කියලා කලකොලොප්පම් කිරුවේ නැත්තම් ඒ වගේ ආශ්‍රතස සංසිද්ධි මාත් දකින යෝගාව චේන බොහෝම ඉක්මනට හිත විපස්සනාට දාගන්න පුළුවන්. අම හුඟතෙනෙක් ඒක වෙන්න දෙන්නේ අර ඇති වෙන බය අර අරමුණු දෙකම ආශ්‍රතසතික සමබර වෙනකොට ඇති වෙන ඒකාකාරීකම නීරසකම සමහර නිදි කරවන ගතියක් ඇති කරනවා. බයක් අසන්න ගතියක් ඇති කරනවා. ඒ නිසා මේ වෙනස ඇති වෙච්ච ඇත්තෝ මේ ස්වභාවය ගොඩක් ඇති. නමුත් ඒකට අකුල් හෙලපු ඇත්තෝ වැඩි හරියකට අහු වෙනවා. ඒකට නිසි නිදි යන්න දෙන්නේ නැහැ. අකුල් හෙලනවා. ඇද්දක අරිනවා, සැක කරනවා, සද්දාව කඩා ගන්නවා, හිත නිින්දට වට ගන්නවා. නැත්නම් හයියෙන් ආයතයක ස්පර්ශය ඇති කරන හුස්ම ගන්න පටන් අර ගන්නවා. මේ ක්‍රියා නිසා කොච්චර කමටහන් සුද්ධ කරත් අර ඇතුලින් තමන්ගේ අර ජීවිතාතාව තියෙන නිසා කාය ආශාව තියෙන නිසා යෝගාවචරය විසින්ම මේකට අකුල් හෙලන ගතියක් තියෙනවා. හැබැයි ඒක කෙලේශයක්වත් වැරද්දක්වත් දඬුවම් කළ යුත්තක් නෙවෙයි. මේ තමයි අපේ හිත මායාව තමන්ගේ රහස් අහුවෙනකොට අපහසුතාවට පත් වෙන හැටි. එනිසා යෝගාවචරය භාවනා කරන ඉදප්පච්චේතාවය අනුව ස්පර්ශෝ තියෙන තාකල් වේදනාව තියෙන ස්පර්ශ නැති වෙනකොට වේදනාව නැති වෙනවා කියන දේ තහවුරු කරගන්න නම් ඒකම විසඳ කරලා බලන්න එයාට ඉතින් ලොකු ධෛර්යයක් එනවා. බුදුහාමුදුරු දේශනා කර භාවනා කමේ හරි මඩත් හොඳට අහුවෙච්ච ආනාපානිය දැක දැක දැන දැන මං ගිවං කරා. ගිවං කරුවට පස්සේ මේ නුහුරු තැනකට යන්න වගේ දැනෙනවා. මම මෙතනදී බුදුමාකාර මේ භාවනා මධ්‍යස්ථානට එනකොට තිබුණු සද්ධාව නෙවෙයි ඊට වඩා බලවත් ප්‍රබලව කපන සද්ධාකෙ මම මේකට මුණ දෙන්නේ. ඒ වගේම පටන් ගන්නකොට තියෙන ආරම්භ වීර්ය නෙවෙයි පග්ගහිත වීර්ය කියලා මේ ගත්ත බර බහදුරය බහදුර බහර දුර කටයුත්ත අත නෑර ගෙනියන්න ඕන කියලා වීර්ය ලොක් කරගන්න. එහෙනම් මේ දෙක කියලා කැඩි කැඩි ගිය සතිය අඛණ්ඩ සතියක් පාටපත් කරලා අරමුණ පේනකොට නිමිත්තේ පවත්තපු සතිය මට බැරිද අනිමිත්තේ පවත්තන්න. අරමුණක් තේදි පවත්තපු සතිය මට අනාරම්මනව පවත්තන්න බැරිද. හිත මේ තරම් කලබල කරද්දී සති ධාරාව දී යටින් ගින්දර ගෙනියන්න කෙනෙක් වගේ මට සතිය කඩා ගන්න තු යන්න පුළුවන්. ඒ වගේ මේ අරමුණක පැවිදිච්ච නිමිත්ත සතිය සමාධිය නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධියක් බවට අනාරම්මන සමාධියක් වාට මේ හැරෙන්න හදන්නේ අනේ මේකට බාධා කරන්න තුමට යන්න පුළුවන්ද මේ වෙනස දැකගන්න වෙන විදියට කියනවා මේ සම්මුති සත්‍යයේ ඉඳලා පරමාර්ථ සත්‍යයට යනකොට ඇතිවෙන මේ වෙනස දැනගන්න තරම් මට ප්‍රඥාවක් තියෙනවද කියලා අනේ විදියට සෙල්ලක්කාර විදියට බැලුවොත් මේ නිමිත්ත ගෙවම් කරාට හිත සලා ගන්න තු යන්න පුළුවන් නැත්නම් ඊ යෝගාචරණ ආයත ස්පර්ශයක් ඇති කරගන්න එක තමයි එක හැත්ති කරලා නැත්නම් ආයෙන් උස්ම අරගෙන නැත්නම් ස්පර්ශ නැහැ කියලා හිත නින්දට වැටෙනවා. ආනේ දේවල් වුණොත් භවනායේ දුර්ලකම් වෙනවා. ඒ නිසා ඒකට අසප්පුරුසයි කියනවා. මෙන්න මේක දැනගෙන ඉස්සරහට ගියොත් මේ ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියන පුරුක පවා
අන්තිමට දුර්ලභ කරගෙන ඒ දුර්ලභ අවස්ථාවේදී තමන්ගේ දුර්ලභමක් විදිහට ඒක සලකන්නේ නැතුව භාවනා ක්‍රමයේ දක්ෂකමක් විදිහට මේක හැම පර්යංකයකදීම නැවත නැවතත් අත්දකින්න පුළුවන් වෙනවනම් ඒ යෝගාවචරයට අර තියෙන පැංගිරි ගති, බය වෙන ගති, කෝල ගති, කෝඩු ගති එන්නේ නඩු වෙලා බොහොම සාමකාමීව ඒ අරමුණ තියෙන දැනෙල නැති තැනට කිවිච්ච තැනට යා ගන්න පුළුවන් වෙනවා. ඒක විශාලම භාවනා ජීවිත විතාල වෙනසක්, හැබැයි වෙනසක්. අන්න ඒක ඒ විදිහට අරමුණු නැති වුණත්, වින්දනයක් නැති වුණත්, ස්පර්ශයක් නැති වුණත්, හිත කලකොලොප්පම් කරගන්න නැතුව ගොක් වෙලා ඉන්න පටන් අරගත්තොත් ඒ යෝගාවචරය ඉන්න කාලේ පුරාවට කිසියම් කර්මයක් රැස් කරන්නේ නැහැ. කිසියම් අරමුණක් රස විඳින්නේ නැහැ. කිසියම් චේතනාවක් පහළ කරන්නේ මොනම දෙයක්වත් නැතුව නිකන් මේ සාමාන්‍ය වචනෙන් කියනවා නම් ඉල්ලගත් ආශාන්තරාව ඕට පල්ලෙටින් දැම්මා වගේ එහෙම යන්නයි. යන්න තේරෙන බණ ගන්නවා මේ මම යන ඇති උනාට මේ වැඩේ යනවා. මම මේක සැලසුන්න කරුවාට සැලසුන් නැත්තම් වඩා හොඳට යනවා. සැලසුන් කිරුවොත් තමයි මේ හැල හැපිලි තියෙන්නේ කියලා තමන්න තේරෙන පටන් අරගන්න මේ භවය කියන එක එහෙම නැත්නම් මේ උපාදාන කියනවා තණ්හා කියනවා වේදනා කියනවා ස්පර්ශ කියනවා මවිසින් කරන දේවලුත් නෙවෙයි වෙන කෙනෙක් කරන දේකුත් නෙවෙයි මවිසින් වෙන කෙනෙක් කියන දේකොල්ලෙම කරන දේකුත් නෙවෙයි අ හේතුක කරන දේකුත් නෙවෙයි මේකට යුත් පටහැරලා දකින්න නම් ඇති වෙනකොට නිශ්චයාකාරයෙන් දකින්න එක පුළුවන් තරම් සංසිඳවන්න සංසිඳවලා ඒ ඇති වෙන බය ඉක්මවලා තක ඉක්මවලා පුදුමාකාරයේ වෙලාවට මේ විකෘති දේවල් සිද්ධ වෙන්න පටන් ගන්නවා. එහා පැත්තට ගියොත් තේරෙන්න පටන් අර ගන්නවා අපේ හැම හැකියාවකම කරන්නේ මේ වගේ තැන්වල අලුත් චේතනා ඇති කරන අලුත් අදිෂ්ඨාන ඇති කරන ඇත් දෙක අරලා බය වෙලා කලකොලොප්පම් වෙන එක මේකට තමයි අවිද්‍යාව කියන්නේ. මේකට තමයි කෙලෙස් කියන්නේ. මේකට තමයි මාර බලවේග කියන්නේ. ඉතින් මම භාවනාදි කරන්නේ මාර පාක්ෂික වෙනවද ධර්ම පාක්ෂික වෙනවද නැත්නම් මේ කෙලෙස් ජීවන පැත්තට උදව් කරන කෙලෙස් වඩන පැත්තද කියලා බැලුවොත් සංසාරේ කවදාකවත් අපි ඒ නිවන් ලබන පැත්තට ඡන්ද දීලා ඒ පැත්තට කටයුතු කරපු අවස්ථාවක් තිබිලා නැහැ. තිබුණා නම් ඒක පැහැදිලි වෙනසක් ඇති කරනවා. හැබැයි වෙනසක් ඇති කරනවා. ඉතින් යෝගාවචරය ඊට පස්සේ අනිත් දවසේ භාවනාවට යන්නේ අර මුලින් කරපු දැනුමතුකම් වලින් මෙතෙන් ගා හොඳට ස්පර්ශය ගිවන් කරලා වේදනාවත් ගිවන් කරලා මේ తত্ত্বය තමන්ගේ හැබෑනි වහන බවට පත් වෙනවා. බෞලිකත කරන්න පටන් අරගත්තොත් යාට තේරෙයි අපි මේ පර්යංකයකදී සියලු රූප ශබ්ද ගන්ධ අයින් කළා ස්පර්ශ දිගේ මේක කෙරුවට එදිනෙදා ජීවිතේ අපි කොහොමද මේ කරන්නේ? සක්මනේදී මේක කොහොමද කරන්නේ? නමුත් මේ එක ස්පර්ශය කියන කායත බඳින ස්පර්ශය ආසල් ප්‍රසවාස ගැටීම කියන එක දිගේ දවසක යෝගාවචරයට මේ පරිපූර්ණ භාවයේ වශී භාවයේ ඇති වුණොත් ඒ යෝගාචරණ තේරෙන පටන් අරගන්නේ මේ න්‍යාමයේමයි මේ සමීකරණයමයි මේ ක්‍රමයේමයි ඇහි කනේ දිවේ නාසයේ සිද්ධ වෙන්නේ කියලා. අන්න එදාට මේ ඇති වෙච්ච විශ්‍රාමයේ මේ විවේකයේ මේ හුදකලා ගතිය සක්මන් කරනකොට ගන්න කොච්චර වෙලා යනවා. ඉබේම සක්මන වෙන මට්ටමට ගිහිල්ලා ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් සක්මන වෙන්න ඇරලා කරන්න අයින් වෙනවන අර වගේම තේරෙන පටන් අර ගන්නවා. ඒකේ තියෙන ස්පර්ශ සහ වේදනා එන්න නොවැදගත් දෙයක් බවට නොගිනිය හැකි තරමට ඉවීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වගේ තමයි එදිනෙදා කරන නිචිපතා කරන වැඩ තමන් වශයෙන් තනි ක්‍රම නිචිපතා කරන වැඩ වලටත් මේක දැම්මොත් තමයි තේමනේ ඒ යන්ත්‍රය යනවා. වැඩේ යනවා. ඒක මම ඇඟිලි ගහන්න ඕනේ. හැබැයි මට වෙන්නට වැඩිය අවදියෙන් බලන්න ඉන්න පුළුවන්. එතකොටත් උදේකලාවක් එනවා. එතකොටත් දුවේක වෙනවා. එතකොටත් විත්‍රාම වෙනවා. පරියන්කේක නෙවෙයි. ඇද්දක වාගන්නේ නැහැ. වැඩක් කරනවා. ආන මේ විදිහට මේ ලැබිච්ච දේ හර දිගට ඉච්චරි පැතරි වැඩෙන මට්ටමට වැඩ කෙරුවොත් යාට අපි කියනවා මේ යෝගාවචරය කියලා කියනවා. එහෙම නැත්නම් අර භාවනා ලැබිච්ච දේ ඉදින්දා ජීවිතය දක්වාම පතුරවන්න හොඳ ක්‍රමසාවිදි දන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒකට ගොඩක් කල් යනවා. නමුත් අපි මේ භාවනා මධ්‍යස්ථානයේදී මේ වගේ වැඩමුළුවක් දීලා දෙන්න නේද? මේක හැකියාවක් තියෙනවා. ඔබට පුළුවන් ද හැකි සංඥාව ඇති කරලා දෙන එකයි. ඒක දෙන්නේ ප්‍රසස්ත තත්ත්වයට.
භාවනා මධ්‍යස්ථානයක භාවනා ශාලාවක් ඇති. නමුත් ඊට පස්සේ ඒක රක්මනකදී ජීඳ වැඩවලදී පුරුදු කරා නම් ඒක නඩ ගෙදර ගියාට පස්සෙත් උත්සාහයක් ගන්න පුළුවන්. අතනදී මෙහෙම කරන්න පුළුවන් නම් අර මේ ඒකෙම ශේෂ්ත්‍ර පාඨමාලාවක් වගේ එදින්දා වැඩවලට යන්න පුළුවන් කියලා. ආන්නේ විදිහට කටයුතු කරන්න පටන් අරගත්තොත් අපිට තේරෙයි මුළු සංසාරේ පුරාවට අපි කිරුවේ වේදනාව වඩන එක. ඉෂාමුළු මානවය මැද ඉදිලා ඉන්නේ සැප හොයන්නද. සැප හොයනවා කියලා කියන්නේ ඒකාන්ත වේදනාව වැඩි වීමක්. ඒ සඳහා යාට සැප ස්පර්ශ චක්කු සම්පතජ. සෝත සම්පච්චස ගහන සම්පච්චස. ජීව සම්පතජ කාය සම්පස්සජ ස්පර්ශෝ බහුල බහුල වශයෙන් ඕන වෙනවා. ඒ නිසා අපි ගෙදරකට ගියාම ඇස්වලට පේන තියෙන රූප වලින් පුරෝල තියෙනවා. යකෙම කන් වලට අහන්න තියෙන සද්ද වලින් පුරෝල තියෙනවා. නාසයට ගඳ සුවඳ වඳින්න තියෙන දේවල් රට රාජ්‍ය වලින් ගෙනල්ලා පුරවගෙන ඉන්නවා. ජීවිත රස බලන්න දවසට තුන් දරයක් ඇවිල්ලනවා. සිංහල කැම්බරි නම් ඕස්ට්‍රේලියානු කැමති. නැත්තම් චීන කැමති. නැත්තම් ජපන් කැමති. නානා ප්‍රවිධියට මේ කන පුරු දිවත් පිනව. ඊට පස්සේ දුක දුක භෝගී යාන වාහන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලු අල්ලපු ගෙදර මොනවද තියෙන්නේ ඔක්කොම ගේන. ගිනිලියලකට අනේ කොහොමද මේ ස්පර්ශ ගිවම් කරන්නේ කියලා. කොහොමද වේදනා ගිවම් කරන්නේ කියලා. හරිය නිකන් අසුචි වලකට වැහැලා. මේක මේ ගඳ යන්න මේ රෙක්සෝනා ගාවත් හොඳ ලක්ස් ගාවත් හොඳ කියලා මේ අසුචි වලකට. අනේ එදාට තේරෙන්න පටන් ගන්නවා මේ තක තීරුකම කියන එක. එහෙම නැත්නම් මෝඩකම කියන එක. එහෙම නැත්නම් අවිද්‍යාව කියන එක. මේ වැඩේට හැකි සංඥාව මතු කළ දුන්නට පස්සේ කළ හැක්කක් බවට මතු කළ දුන්නට පස්සේ තවත් කෙලමෝලෙන්න බලනින්න ඕනේ නැහැ. ඕක නැති වෙන්න කටයුතු කරපන් කියන්නේ. ඒක තමයි දැනගන්නවා. ඒකටත් අර බලවත් විදියට අර හැකි සංඥාව එන්න ඕනේ. ඉතින් මේ හැකි සංඥාව පුද්ගලිකව මං හිතුවේ ඉතාමත්ම දුර්ලභයි, ඉතාමත්ම අමාරුයි කියලා. අත් මේ විදිහට ධර්ම දූත ගමන් යනකොට පිරිසක එකතු වෙලා සාකච්ඡා කරන මට තේරෙනවා මේ පිරිසේ ඉන්න 150ක් විතර වගේ දැනටමත් ලැබලා. ගොඩ දෙනකොට ඒක භව්‍ය දෙයක් නෙවෙයි. ලැබලා තියෙනවා ඒ ලැබලා තියෙද්දි අර කක්ක කොට මත ගන්න. ඒකට මොකද්ද කරන්න කියන එක නම් මට තාම උත්තරයක්වත් පිළිමක් හම්බුනේ නැහැ. ඒ මොකද මගේ ජීවිතය බැලුවත් මමත් ටිකක් අත ගන්නවා. ඒ නිසා අරගොල්ලොත් කරන්නේ මේකයි කියලා මට හිතා ගන්න පුළුවන්. නමුත් අපි එකතු වෙලා කරන්න තියෙන්නේ මේ හැකි සංඥාව ඇති කරාට පස්සේ හොඳට විවේක සලකා බලන්න ඕනේ අපි මේ ස්පර්ශයන් අඩු කරන්නද කටයුතු කරන්නේ. මේ වේදනාවන් අඩු කරන්නද කටයුතු කරන්නේ නැත්නම් හැකි හැම වෙලාවක ස්පර්ශයන් සහ වේදනාවන් වැඩි කරන්නද කටයුතු කරන්නේ කියලා. ඉතින් යම් කිසි කෙනෙක් මේ තමන්ගේ ඇහකන දිවනාසේ කය කියන මේ දේවල් සඳහා ස්පර්ශ වැඩි කරන්න වේදනා වැඩි කරන්න ගන්න ප්‍රයත්නතාව කියනවා භව තණ්හාව. කාම තණ්හාව. ඉන්ද්‍රිය බද්ධව ලබන සුඛ වේදනා සඳහා දුක ගෙවන් කිරීම සඳහා ධාර්මිකෝ අධාර්මිකෝ සාධාරණෝ අසාධාරණෝ මිදුණ ගමනට අපි කියනවා කාම තණ්හාව. ඒ ලබන කාම තණ්හාව දැන් මේ චිත්තක්ෂණේ මේක ඉඳුර කරා ලැබුවට ඒක ලබන ගමන්ම අපි තුන මේක හිතත් ගන්න නැත්තම් ගෙදර ගියාට පස්සේ ගන්න නැත්තම් අම්මට තාත්තට දෙන්න නැත්තම් කියලා මේ ලබන ඒ කාම තණ්හාව තනා වඩාගෙන කාලයේ තිකේ දේශයේ තිකේ අනිකුත් ආයේ තිකේ ඉතුරුවා පතුරුවා කල්පනා කරන ප්‍රපංච කරන එකට කියනවා භව තණ්හාව. තමන් ඉන්ද්‍රිය ගෝචරව ලබන කාම තණ්හාව හැම තැනදීම හැම කෙනාටම හැම වෙලාවෙම ලබා ගන්න විදිහේ ඒකේ ප්‍රපංච කිරීමක් යනවා. ඒක බලක් ගන්න බැරි දෙයක්. අපිට රසමසෝලක් කන්න හම්බ වෙච්චා අපි කැමැති කවුරුත් එක්ක බෙදාගෙන ගන්න. අන්න ඒ වගේ ඒ කාම තණ්හාවෙම අනිවාර්යම නිකන් ගාන්ටාරයකට ගහනකොට ඇහෙන සද්දයක් ගාන්ටාරේ නැගෙන කිංකිණි නාදයක් ගාන්ටාරයක ලකුණක්. එහෙම බෝල් සද්දයක් කරනවා නේද ගාන්ටාර කියන්නේ. අපිත් හොඳ ගාන්ටාරයක් තියෙනවා. අපිට ඒ ඉන්ද්‍රිය බද්ධව ඒ කාම තණ්හාව එනකොටම ප්‍රියත්තන්ට දෙන්න හිතත් මේක ලබන්න යන යන තැන් ලබන්න භව තණ්හාව පටන් ගන්නවා. 아무ත ඔය අර ඒ වෙලාවේදී ලැබෙනක බුද්ධ විදිනවා වගේ නෙවෙයි. ඔය සියල්ලන්ටම හැම තැනදීම හැම වෙලාවෙදීම ලබන්න ගියාම ජීවිතේ කවදාකවත් නැති කංකටලු වෙන්න පටන් ගන්නවා. මේ කරන්න බැරි දෙයක් නේ.
නිකන් මේ ලේන වලිගේ මූදින් දින්න හදනවා වගේ. එදින මේ කරන්න ගියාම හැම තැනම ගැටුණා. හැම තැනම මානසික ආතති. හැම තැනම මේ අසහන. මෙන්න මේ අසහන නිසා දිව කාල මැරෙන්න හිතෙනවා. ඔළුව කාගෙන මැරෙන්න හිතෙනවා නැත්නම් ඉදරහට බාධා කරන එක මරන්න හිතෙනවා. ඔකට කියනවා විභව තණ්හාව කියලා. අර කාම තණ්හාවෙන් භව තණ්හාවෙමයි විභව තණ්හාව වෙන්නේ. තමන්න බැරි තරම් විශාල වගකීමක් ඔළුවේ තියාගෙන ඒකට කල්පනා කරනකොට තමන්ගේ ඉදරම් පිනුනා වගේ නෙවෙයි ඔක්කොම ප්‍රපංච කරන්න ගියා. ඒකට පුදුමාකාර ඝර්ෂණයක් ඇති වෙනවා. පුදුමාකාර මානසික ආතතියක් ඇති වෙනවා. පුදුමාකාර අසහනයක් ඇති වෙනවා. ඉතින් ඒකට මේ මනුස්සයාගේ කල්පනාව ඔය ඇමරිකාවට දැන් වෙලා තියෙන දේ තමයි. කරන හරියක් කරන්නේ ජඩ කල්පනාවල් තමයි. මානවය නැති කරන්න මම තමයි කල්පනා කරන්නේ. මොකද ඒගොල්ලන්ගේ බලය දහවුරු කරගන්න. කරන්න බැරි දෙයක් නේ. ආර්ථිකයක් නැති තැනක ඒක කරන්න බැයි වගේ තමයි මේ භව තණ්හා වැඩි වෙන්න පුස්ස ලෝකෙට පරකාසේ අඳුරේ වැඩි කරන්න කරන්න කරන විවාහ තණ්හා වැඩි. ඉතින් ඒ නිසා කාම තණ්හා භව තණ්හා විවාහ තණ්හා පිළිබඳව ප්‍රශ්නයක් අහලා තිබුණා. මේක යම් ප්‍රමාණයක විග්‍රහ කරගන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්නේ අහනවා කාම භව, රූප භව, අරූප භව කියලා. ඒකයි මේකේ ඉච්චරම තද සම්බන්ධයක් නැහැ. කාම භවය කියලා කියන්නේ මේ හිත සන්තුම් කරන සතියෙන් සමාධියකින් ලැබෙන විවේකයේ කැළම දන්නේ නැති මරි පද්ධති දාහල මැරෙනකම් ඉදුරම් පිනවන භවයට කියනවා කාම භවය කියලා. තිරසන් වෙන්නේ එතන. මනුස්සෙන්ට හැකියාවක් තියෙනවා ධර්මානුකූලව බණ භවනා කළොත් ඒ ධ්‍යාන සුඛේ ලබන්න නැත්නම් ඊරාමිෂ සුඛේ ලබන්න. ඒකෝර දන්නවා කාම තන්න කාම භවයට වැඩිය ආත්මසිම විනස් ධ්‍යාන සුඛයක් තියෙනවා. විවේකයෙන් හටගත් එකක් ප්‍රීති සුඛේසයි ධිත්ත ධම්ම සුඛයක් නිරාමිෂ සුඛයක්. ඒකට කවදාකවත් රණ්ඩුවක් නැහැ. කාම තණ්හාවට කාම භවයට පුදුමාකාර රණ්ඩු. ඒක මේ ලැබෙන හැම කාම ආසාව ලැබෙන හැම කෙනෙකුටම තව කෙනෙකුගේ ඊර්ෂාවට ලක් වෙනවා. නමුත් රූප භවයට ගියොත් රූප ධානයකට නිතරම ජයක් තියෙන්නේ. නමුත් කවුරුත් යන්නේ නැහැ. ඔක්කොම උදේ ඉඳලා හැන්ද වෙනකන් රණ්ඩු කරන්නේ ජීවිතේ පුරාම රණ්ඩු කරන්නේ මේ කාම ලෝකේ. ඉතින් මේ වගේ පිරිසක් අපි එකතු වෙලා කරන්න හදන්නේ මේ කාම ලෝකෙන් පොඩ්ඩක් සමු අරගෙන බලනවා. මේ රූප ලෝකේ රූප ධානයක තියෙන සැප. විවිකින් හටගත්ත ප්‍රීතිසුඛේ තියෙන සැප ඔක්කොම නොලැබෙන්නේ ඉඳ තියෙනවා. නමුත් ඒකට යෙදෙලා ගත කරන්නේ. අන්නේ රූප ධානයේ ඉන්නකොට ඒ රූප ධානවල තියෙන ගොරෝසුකම දැනගෙන ගෙවම් කරගෙන අරූප ධානවලට ගියාට පස්සේ ලැබෙන භවයට කියනවා අරූප භවය කියලා. ඒදි රූප ධ්‍යාන ලැබු කෙනෙක් බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. අරූප ලෝක බැලුවොත් අරූප බ්‍රහ්ම ලෝකෙ උපදිනවා කියලා ඔය කාම භව රූප භව අරූප භව විස්තර කරනවා. නැහැ කාම ලෝක භව ලෝක අරූප භව ලෝක කියලා විස්තර කරනවා. ඒක කාම භව විභව කියන එකට වැඩිය ඉච්චරම සමානකමක් නැහැ. සංකල්ප දෙකක්. නමුත් කෙසේ නමුත් මේ ඔක්කොම මේ වේදනා පත්‍ය තණ්හා කියන පුරුකේ විතරක් නෙවෙයි විස්තර කරන්න පුළුවන්. මේක සම්බන්ධයෙන් විස්තර කරන්න ওই ටික තමයි අපිට මතක් කරන්න පුළුවන්. නමුත් මම හිතනවා මේ වේදනාව නිසා තණ්හා හට ගැනීම එදිනදා ජීවිතයේ අපේ ওই භාවනා පරියන්කෙදී ඉඳගෙන කරන එකට වැඩිය එදිනදා ජීවිතයේ අපි පටල වෙන ආකාරයත් එදිනදා ජීවිතයේ අපි එක නිරවුල් කරන ආකාරයත් පිළිබඳව තව ටිකක් විස්තර කතා කරන්නේ කොහොඳයි කියලා කාර්යබහුල ජීවිත ගත කරන්න ඇත්තඳ. නමුත් අද දවසේ කාලකීයය ගත වෙච්ච නිසා මම මෙතනින් ධර්ම දේශනාව නැවත කරනවා. හෙට බලාපොරොත්තු වෙනවා මේ විදියට මූලික පසුබිම දැනුම ඇති කරගත්ත කෙනෙක්, එහෙම නැත්නම් පරියන්කේකදී සතිය සමාධිය ඇති කරගත්ත කෙනෙක් කොහොමද මේ දැනුම නැවත නැවතත් ප්‍රපංචකරණය හරහා දුක් වෙන්න ගත කරන්නේ කොහොමද? නැවත නැවත ප්‍රපංච කිරීම යන්නේ නැතුව ගැළවීමට කටයුතු කරන්නේ කොහොමද කියන කාරණා අපි හිත සාකච්ඡා කරන්න ඉතුරු කරලා අද මෙතනකින් ධර්ම දේශනා නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මෙතුවක් කරන ලද මේ තොරතුරු කාරණා ප්‍රායෝගික සහ පොතේ දැනුම අනුව සියලු දිනාටම තම තමන් මේ කරගෙන යන වැඩ දහිතින් ශක්තියුක්තව කරගෙන යන්නට උනන්දුවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් සියලු දිනාටම සැනසීමුදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනා මෙතනින් නතර කරනවා. සියලු දිනාටම සැනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.